පුනරීක්ෂණ පන්තියේදී අවසට අද අපි පුනරීක්ෂණ පන්තියේදී ඉනවා එතකොට අවසනේ මේ අපි ළඟ දවසේ පුනරීක්ෂණ පන්තියේදී අපි අපේ යහපැවැත්ම පාඩම සාකච්ඡා කරනවා දැන් අද අපිට මම ඔයගොල්ලන්ට කී සතියේ කිව්ව විදිහට දෙවන කොටසේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න තියෙනවා ඒ වගේම පුජි දුවේපුතේ අපිට තියෙනවා මේ මේ වෙනකොට දැන් අපි දෙවනි කොටසේ ප්‍රශ්න පත්‍රය හතරක් සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා එතකොට මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ දෙවනි කොටසේ ප්‍රශ්න පත්‍රවල තියෙන රචනා ටික නැවත සැරයක් බලලා අද අපි රචනා ලිවීමකුත් අද අපි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ ඒ නිසා දුවේපුතේ ඔයගොල්ලෝ හැමෝම අංක 5 අංක 5 දෙවනි පත්‍රය අතර ගන්න ඔයගොල්ලෝ දැන් ලියලා තියෙන පිළිතුරු ලියලා තියෙන්නේ ඒ වගේම ඔයගොල්ලෝ රචනා ලියන පොතත් අතර ගන්න වෙනවා ගණිතයේ පරිසරයේ පොත් ටිකත් ළඟින් තියාගන්න අපිට අතරමැදදී සමහර වෙලාවට මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන සමහර ප්‍රශ්න වලට උත්තර ලියන්න වෙනවා සමහර අමතර ප්‍රශ්න වලට පොත අරගෙන ඒ නිසා රචනා පොත ගණන් පොත පරිසරයේ පොත මේ පොත් ටිකත් තමන්ගේ ආසන්නයෙන් තියාගන්න නැගිටලා එහෙම දුවන්න වෙන්නේ නැහැ ඒක හරි එහෙනම් පුතේ අපි ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කිරීම පටන් ගමු බලන්න මුලින්ම තියෙනවා දැන් ඔන්න ඔයගොල්ලෝ දැන් මේ වෙනකොට ප්‍රශ්න පත්‍රයේ සූදානම් කරගෙන දැන් තියෙන්නේ බලන්න ප්‍රශ්න පත්‍ර අංක 5 2 2 පත්‍රය අංක 5 2 පත්‍රය හරි නේද හරි එහෙනම් අපි පටන් ගමු මුලින්ම තියෙනවා කවි දෙකක් තියෙනවා පුතේ නේද කවි පන්තියක් තියෙනවා ඒ කවි පන්තිය කවි දෙකක් ඕගොල්ලන්ට ප්‍රශ්න පත්‍රයට ඇතුළත් කරලා තියෙනවා මේ කවි දෙක දිහා පොඩ්ඩක් බලමු අපි තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙති උද නොකොලොත් උඹෙන් පුතේ මෙලොවට කිසි පලක් නැති ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ එය රැකගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ පුතේ මේක ගීතයක් විදිහටත් සමහර වෙලාවට ගායනා කරන මේක කවියක් කිව්වට ඇත්තටම ලස්සනට ගීතයක් විදිහට ගායනා කරලා තියෙනවා ඔයගොල්ලෝ අහලා ඇති මට නම් එහෙම ගීත ගායනා කරන්න බෑ නමුත් සමහර අපේ තුල පුතාලා ඉන්නවා ලස්සනට මේක කියන්න පුළුවන් ඒ නිසා ඒක පුරුදු වෙන්න හරිද දැන් මේකේ මම දෙවෙනි කොටස මම නිකන් චුට්ටක් කියන්නම් මම අහලා තියෙන විදිහට මෙන්න මෙහෙම ජාතිය රන් විමනක් වේ ආගම නිනි පහනක් වේ ඒ රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ හරි ඔය විදිහට ගීතේ ලස්සනට ගායනා කරන්න පුරුදු වෙන්න ඕන දුර පුතාලා හරි නේද එහෙනම් අපි බලමු පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ප්‍රශ්න වලට පිළිතුරු කවි වලින්ම තෝරා ලියන්න කියලා තියෙනවා. ඔන්න අපි කැමදාම මතක් කරන ඕගොල්ලන්ට ඡේදයක්, ගීතයක්, කවියක් දුන්නාම ඒකේ තුල තියෙන පිළිතුරු වලින්ම තමයි අපි ලියන්න ඕනේ. වෙනත් පිටි දේවල් අපිට හිතෙන හිතන දේවල් ලියන්න බෑ. ඡේදය හෝ ගීතය හෝ කවියේ තුල තියෙන දේවල් වලින් තමයි පිළිතුරු සපයන්න ඕනේ. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ අහනවා පුතාට පුද කරන්නයි කියන්නේ කුමක්ද? පුතාට පුද කරන්නයි කියන්නේ කුමක්ද? මොකද්ද පුද කරන්න කියන්නේ? තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් ඒ කියන්නේ තමන් ජීවත් තමන්ගේ ජීවිතයෙන් කොටසක් පුද කරන්නේ ඒ කියන්නේ මේ මැරෙන්න කියන එක නෙමෙයි තමන් ජීවත් වෙලා ඉන්න කාලය තුළ තමන්ගේ දේවල් වලට අමතරව තමන්ගේ පෞද්ගලික දේවල් වලට අමතරව රට ජාතිය වෙනුවෙන් යම් කිසි කාලයක් වැය කරන්න එහෙනම් අපි උත්තරේ ලියන්න වෙන්නේ පුතේ කොහොමද තමන් ලැබූ දිවි පෙවෙතෙන් කොටසක් කියලා ඉර දෙනවනේ හරි තමන් ලැබූ දිවි පෙවෙතෙන් කොටසක් හරි ඊළඟට බලන්න එහෙම නැත්නම් පුතේ ඔයගොල්ලෝ හරි උත්තර ලියන්න පුරුදු වෙන්න නැවත සැරයක් හරි ආපහු ලියන්න එහෙම ලියලා නැත්නම් හරි ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අහනවා මෙහි සමය ලෙස දක්වා ඇත්තේ කුමක්ද ඒ සමය කියලා කියන්නේ ආගම කියන එක සමය කියන්නේ ආගම කියන එක රන් විමනක් වන්නේ කුමක්ද රන් විමනක් වන්නේ මොකද්ද ජාතිය රන් විමනක් වේ කියලා තියෙනේ එහෙනම් පිළිතුර වෙන්නේ ජාතිය බලන්න ජාතිය කියලා ලියලා තියෙනවද කියලා රන් විමනක් වන්නේ කුමක්ද පිළිතුර ජාතිය ඊළඟට හතරවෙනි ප්‍රශ්නය කියනවා
පුතාට රැක ගැනීමට කියන්නේ කුමක්ද? රැක ගන්න කියන්නේ මොකක්ද පුතේ? ජාතිය සහ ආගම නේද? ජාතිය සහ ආගම රැක ගන්න කියලා කියන එහෙම කියන්නේ ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ. එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුතනුඹ වේ. අන්න ජාතිය සහ ආගම රැක ගන්නට ඔබ සමත් වුණොත් ඔබට හැකි වුණොත් ඔබ කොහොම කෙනෙක්ද? එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් නුඹ පුත වේ ඔබ විශිෂ්ට පුතෙක් විශිෂ්ට දරුවෙක් වෙනවා විශිෂ්ට පුතෙක් වෙනවා හරි එවනම් පිළිතුර වෙන්නේ ජාතිය සහ ආගම හරි ඊට පස්සේනි ප්‍රශ්නය මිනියන්ෙන් අදහස් කරන්නේ මොනවාද මිනි කියන්නේ අපි දන්නව නේද පුතේ මොනවාද මැනික් කියන එක පුතේ මැනික් කියලා ලියද්දී නයන්න මූර්තජ විය යුතුයි හරි ඊට පතක දිහා ගන්න එක නයන්න මූර්තද නැත්තම් අපිට ලකුණු ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් එහෙනම් ඊළඟට 6 වෙනි ප්‍රශ්නය जीवित යන්නට කවියේ දී ඇති පදේ කුමක්ද කවිය දීලා තියෙන්නේ මොකක්ද දිව්‍ය කවිය දීලා තියෙන්නේ ජීවිතය කියන එකට සමාන වචනය දිව්‍ය කියලා එතකොට වෙනත් දේවල් ලියන්න බෑ අපිට හරි එහෙනම් පුතේ ලකුණු 5ක් ලකුණු 6ක් ලැබෙනවා හැම ප්‍රශ්නයකටම ලකුණු 1 ගානේ හරි එහෙනම් දෙවනි ප්‍රශ්නය කියනවා විරුද්ධ පද ලියන්නලු අවසානය කොහොමද අපි ලියන්නේ ආරම්භය ආරම්භය කියද්දි බයන්න බයන්න මහා ප්‍රාණ බයන්න වෙයි හරි එහෙමනම් කීකරු කියන එකට අකීකරු කීකරු නම් අකීකරු හරි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු ගැළපෙන විරාම ලකුණු යොදන්න විරාම ලක්ෂණ යොදන්න කියලා තියෙනවා කියන්නේ පළවෙනි එක කියනවා එදා නිවාඩු දිනයේකි පුතේ එතන අපිට දාන්න විශේෂ දේවල් ගොඩක් නැහැ නැවතීමේ සිට විතරයි අපිට අතුල් කරන්න තියෙන්නේ එනම් දිනය කී කියන තැනට වාක්‍ය අවසානෙට නැවතීමේ තිත යොදලා තියෙන්න ඕනේ ඊළඟට කාගෙන්ද දුව ලියුම කාගෙන්ද දුව ලියුම ඒකට අනිවාර්යෙන් අපි දන්නව උතන්ට එන්න ඕනේ ප්‍රශ්නාර්ථ ලකුණක් ඒ වගේම පුතේ කාගෙන්ද කායන්න තියෙන තැනට වාක්‍ය ආරම්භ කරපු තැනට උත්තර ගැනීමේ කමා දාන්න ඕනේ ප්‍රශ්නාර්ථ ලකුණට පිටින් ප්‍රශ්නාර්ථ ලකුණ තියෙනවානේ එතනින් අවසානයේදී විතරක් පෙරලි කමා නැත්තම් උත්තර ගැනීමේ කමා අපි කියන්නේ එද උඩුකමා දාන්න ඕනේ. හරි. එහෙනම් එහෙම තීරවණා පුතේ ලකුණු දෙකක් ඕගලන්ට ලැබෙනවා. ඊළඟට හතර වෙනි ප්‍රශ්නය නිවැරදි ක්‍රියාපදයේ යටින් ඉරක් අඳින්න. ක්‍රියාපදය කියන්නේ මෙතන අපිට තියෙන්නේ වාක්‍ය අවසාන ක්‍රියාපදය. නැත්නම් ආඛ්‍යාත පදේ කියලා පුතේ කියනවා අපි ඔකට නේද? එහෙනම් බලන්න ඇය විභාගයට සූදානම් මොකද්ද වෙන්න ඕනේ? ඇය නම් ඒකවචනයි ඒ වගේම ස්ත්‍රීලිංගයි. එහෙමනම් ඌහ කියලා දාන්න බෑ අපිට. ඌහ වුණොත් එහෙම බහුවචන ආඛ්‍යාත පදයක්. එහෙනම් ඇය විභාගයට සූදානම් ඌ ආය කියන එකට යටින් ඉරක් ඇඳලා තියෙනවා. හරි ඊළඟ ප්‍රශ්නය ලේකම්තුමා පසුගිය වார்த்தාව ඉදිරිපත් කළායද කළේයද? කළාය කියලා දාන්න බෑ. ලේකම්තුමා කිව්වහම පිරිමි කෙනෙක්. එහෙමනම් පුරුෂ ලිංග ඒකවචන පදයක් තමයි. එහෙනම් උත්තේ පුරුෂ ලිංග නම් ආඛ්‍යාතය දාන්න ඕනේ. කලේය කියලා නේද? ඔතන ලේකම් තුමිය වුණා නම් පුතේ කොහොමද ලියන්නේ අපි? ලේකම් තුමිය පසුගිය වார்த்தාව නම් ඉදිරිපත් කළාය වෙනවා. පැහැදිලි නේද පුතේ? හරි එහෙනම් ඔන්න පස්වෙනි ප්‍රශ්නය. දැන් ඊයේ දෙකටත් ලකුණු දෙකක් හම්බ වෙනවා ඔයගොල්ලන්ට. මෙම වැකියේ ලේකන වහරට හරවන්න. අද සුළඟ නිසා නිවාසවලට හානි සිදු වුණා. එහෙනම් අපි කොහොමද ලියන්නේ? අද සුළඟ නිසා නිවාසවලට හානි සිදු පිය. එනද? අද සුලඟ නිසා නිවාසවලට හානි සිදු විය. සමහරු ලියනද සද්ද සුලක නිසා නිවාසවලට හානි සිදු නේය. මේ කිව්වත් පුතේ හරි. ප්‍රශ්නයක් නැහැ. හරි එහෙනම් බලන්න. හැබැයි පුතේ මෙතන නිවාසවලට හානි සිදු වූහ කියලා ලියන්න බෑ. නිවාසවලට හානි සිදු වුණෝය කියලා ලියන්න බෑ. නිවාස කියන්නේ බහුවචන වුණාට අපි දන්නවා අප්‍රාණ වාචී. පණ නැහැ නිවාසවලට. ඒ නිසා අපි බහුවචනෙන් යොදන්නේ නැහැ. නේද විය උනේ වෙන්න පුළුවන් ඌහ වෙන්න බෑ උනෝය වෙන්න බෑ හරිනේ හරි ඊළඟට ඉස්තැනට ගැලපෙන වචනය වරහන් තුලින් තෝරන්න හරි ජංගම පුස්තකාලය කියලා එන්න ඕනේ ජංගම පුස්තකාලද අද දක්නට ලැබි ජංගම පුස්තකාල කියන්නේ ඔයගලට මතකද පහුගිය දවස්වල රූපවාහිනිය වල පෙන්නවා අර භාවිතයට ගන්න බැරි බස් රථ එහෙම අරගෙන පාසල් වල නගරවල දහන ජනතාව ගැවසෙන ප්‍රදේශවල බස් රථය තුල අස්සරට පුටි යංගම පුස්තකාලයක් අදිනවා
ඒ පුස්තකාලයේ අද මෙකතරක තියෙනවා තමයි තවත් තැනකට අරගෙන යන්න පුළුවන් විදිහට පුස්තකාල නිර්මාණය කරලා තිබුණා. අන් එන පුස්තකාලය කියන එකේ අකුරු කොහොමද අපි ලියන්නේ? පුස්තකාල කියද්දි පුතේ අපි අකුරු ලියන්නේ මූර්ධද මහ ප්‍රාණ මූර්ධ දෙන්නේ නැහැ පුස්තකාලය කියලා. ඒවනම් අපි පුස්තකාලය කියලා දෙවෙනි උත්තරේ තමයි දාන්න ඕනේ. මම ලියන්න ඕනේ නැහැ නේ ඕගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයේ තියෙනවානේ. එහෙනම් පුස්තකාල කියන එකට දෙවෙනි පිළිතුරේ එන්න ඕනේ. හරි ඊළඟට 6 වෙනි ප්‍රශ්නය සෙබඩ යන වචනේ පුරුෂ ලිංග පදය ලියන්න. අපි දන්නවා සෙබඩ කියන්නේ මොනරා තමයි පුරුෂ ලිංග පදය. මොනරාගේ ගැහණු සතා තමයි සෙබඩ කියන්නේ. පුතේ මොනරා කියලා ලියද්දි කොහොමද අපි ලියන්නේ? මොනරා කියද්දි පුතේ අනිවාර්යයෙන්ම දැන් ලියන්න ඕනේ මොනරා දන්තජ. එක පාරට මොන්නේ ඔයගලන්ට හිතෙන්න පුළුවන් මොනරා දන්තජ ලියන්නේ. අපි නම් ලියන්නේ දැන් අපි අම්මලා තාත්තලා එහෙම දැන් මතක් කී අනේ මොනරා කියලා අපි නම් ඉස්සර ලිව්වේ හොම නෙමෙයි. පිළිවෙ මූර්ධ දන යන්න. හැබැයි දරුවනේ මතක තියාගන්න දැන් මේකද පාවිච්චි කරන්නේ දන්තජ. අර ගැහණු ගැහණු කියද්දි අපි ඔ පොඩි මොනවානේ ගැහණු කියද්දි අපි ඉස්සර ලිව්වේ පුතේ මූර්ධජ. දැන් මේක ලියන්නේ නැහැ. දැන් ගැහණු කියලා ලියද්දි අපි විතර ලියන්නේ දන්තජන. හරිද? ඒ නිසා ඒ වගේ ව්‍යාකරණ වෙනස් වීම කාලෙන් කාලට සිදුවිච්ච දේවල් තියෙනවා. ඒවත් ගැන අවධානයෙන් ඉන්න ඕනේ. සමහරවල් ගුරුවත් පොත්වල තියෙන දේවල් සමහර දැන් ගුරුවරු දන්නේ නැහැ. සමහරවල් පරණ විදිහටම තාම ලියනවා. මතක තියාගන්න මොනරා කියලා ලියද්දි ලියන්නේ අපි දන්තජ. හරි එහෙනම් වෙන්න ඕනේ ඒ විදිහට තියනවා බලන්න. හරි ඊළඟට බලන්න 7 වෙනි ප්‍රශ්නය පහත ප්‍රස්තාපිරුලෙහි ස්තන සම්පූර්ණ කරන්න. හරි අපි දන්න ප්‍රස්තාපිරුලක් ලේසි එකක්. මඩේ සිට වූ මොකක් වගේද? ඉන්න වගේ. එහෙනම් ඉන්න කියලා තියෙනවා නම් පිළිතුරනි වැරදි. ඒ කියන්නේ ස්ථිර ප්‍රතිපත්තියක් නැහැ. වැනෙන සුළුයි. මඩේ ඉන්නක් හිටපහම තේ කොහොමද තියෙන්නේ? අර තද පොළවක හිටියෝ වගේ ශක්තිමත්ද තියෙන්නේ නැහැ. මෙහාට වැනෙනවා ඕනනම් තල්ලු කරුත් මෙහාට පෙරලනවා තල්ලු කරන පැත්තට පෙරලෙනවා. නේද? ඒ වගේ ස්ථිර ප්‍රතිපත්තියක් නැහැ. වැනෙන සුළුයි කියන එක. වැනෙන සුළු කියන්නේ එහෙම කෙනෙකුටත් අපි කියනවා ආපෝ මෙයා නිකන් මඩේ හිටපු ඉන්න වගේ. හරි හැට වැනෙනවා මෙහාට වැනෙනවා කෙලින් උත්තරයක් දෙන්නේ නැහැ. මොකද්ද කියලා අන්න එහෙම කියනවා නේද? හරි එහෙනම් මඩේ සිට ඌ ඉන්න වගේ. ඊළඟට 8 වෙනි ප්‍රශ්නය දී යති වචන ගලපා අර්ථවත් වැකියක් ලියන්න. හරි ඔයාලා මේක අහලා තියෙන එකක්. හරි බලන්න කොහොමද එන්න ඕනේ. අතරමඟදී ඊටාම භයානක දෙයක් සිදු වුණා. එනම් එන්න ඕනේ කොහොමද මුලට එන්න ඕනේ අතරමඟදී. බලන්න අකුරු වැරදින්න බෑ වචන අඩු වෙන්න බෑ. සුදු වුණා. වුණා කියද්දි නයන්න මූර්ධජ වෙන්න ඕනේ. භයානක කියද්දි මහා ප්‍රාණ භයන් දෙන්න ඕනේ. ඒවා ඒ විදිහටම තිබ්බොත් තමයි පුතේ ලකුණු හම්බෙන්නේ විභාගෙදී. හරිද? එනම් එන්න ඕනේ කොහොමද අතරමඟදී ඊටාම භයානක දෙයක් සිදු වුණා. නැවතීමේ තියදලා තියෙනවා. හරිනේ. හරි බලන්නේ අඩුපාඩු තියනවද කියලා හොඳට කියනකොට වටපිට බලන්නේ නැතුව ඒ කියන මම කියන අඩුපාඩු ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා නම් ඒ අඩුපාඩු නිවැරදි කරන්න ඕනේ. හරිද? ඊළඟට 9 වෙනි ප්‍රශ්නය දෙගම්බඩ රජා ලෙස හඳුන්වන්නේ කවුද? අපි අහලා තියෙනවා කවුද? කිඹුලා. කිඹුලා කියද්දි බූ බයන්න සංඥක වෙන්න ඕනේ. හරිනේ. එහෙනම් ඊළඟට 10 වෙනි ප්‍රශ්නය කියනවා සෝමවීර සේනානායක මහතා රචනා කළ පොත කී? කවුද? මොකද්ද පොත? ගංගාද්දර කැලේ. ඔයාලගේ පාඩමක් එමත් තියෙනවා. ගංගාද්දර කැලේ. පුතේ මඩොල් දුව රචනා කළේ කවුද එහෙනම්? මඩොල් දුව රචනා කළේ නම් මාටින් වික්‍රමසිංහ මහතා. එහෙනම් ගංගාද්දර කැලේ තමයි සෝමවීර සේනාරත්න මහතා රචනා කරපු පොත. හරි ඊළඟට 11 වෙනි ප්‍රශ්නය යුගල පදය සම්පූර්ණ කරන්න. යුගල පදය එන්නෝනේ වතු නම් අපි දන්නවා මොකද්ද? වතු පිටි අරකා බාන කෙවල් දොරවල් යාන වාහන නේද? ඉඩම් කඩම් අපි අහලා තියෙනවනේ ඕනතරම්. හරි එහෙනම් පුතේ ඊළඟට 12 වෙනි ප්‍රශ්නය එක් එක් ඉංග්‍රීසි වචනයේ අර්ථය සිංහලෙන් ලියන්න. මෙතන තියෙන මොකක්ද මේ? පීකොක්. මොකද්ද පීකොක් කියන්නේ? මොනරා. එහෙනම් ඔන්න එතනදීත් මොනරා කියද්දි අපි ලියන්නේ කොහොමද? දන්තජන ලියන්න ඕනේ. මතක තියාගන්න දැන් දෙපාරක් අපි ලියනවා දිනා ඔතනම මොනරා කියලා ලියන්නේ නම් පීකොක් කියන්නේ මොනරා. ඊළඟට කොම් කියනවා පුතේ. කොම් කියන්නේ මොනවාද? පනාව. අපි ඔළුව පීරන්නේ පනාව. හරි එහෙනම් උත්තරේ පනාව. ඊළඟට එක් එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය ඉංග්‍රීසි අකුරෙන් ලියන්න. හරි ඉංග්‍රීසි අකුරෙන් අපි දන්නවා මේසයට කියලා පුතේ ටේබල්. එහෙනම් TABLE. ඊළඟට එලිෆන්ට් ELEPHANT. ELEPHANT.
CHANT. හරි ඊළඟ ප්‍රශ්නේ බලන්නකෝ. එහෙනම් ලකුණු දෙකක් ලැබෙනවා. ඊළඟට 14 වෙනි ප්‍රශ්නය පහත වාක්‍ය ඉංග්‍රීසි බසින් ලියන්න. මගේ පැන්සල කොහෙද? Where is my pencil? එහෙනම් කොහොමද අපි කියන්නේ Where is my pencil? කොහොමද අපි ලියන්නේ? W H E R P Where is my pencil? Pen C I L pencil. එතකොට ප්‍රශ්නාර්ථ ලකුණක් ඉන්න ඕනේ නේද? ප්‍රශ්නයක් නේ අහන්නේ කොහෙද කියලා අහනවානේ. හරි Where is my pencil? ඊළඟට වම බලන්න. වම බලන්න කියද්දි සමහර ලාට තන වම බලන්න වෙනත් මොකුත් පද නැහැ මේකේ. වම් පැත්ත බලන්න එහෙම නෑ. සමහරට look look left කියනත් පුළු කියනවා සමහර එහෙම කිව්වොත් එච්චර එක ගැළපෙන්නේ නෑ නේද? Look at the left. එහෙනම් කොහොමද ලියන්න ඕනේ අපි? වඩා නිවැරදි look at the left. Look look at the left. Look at the left. වම බලන්න වම් පැත්ත බලන්න කියන අදහසම තමයි නේද? වම බලන්න. හරි ඊළඟ ප්‍රශ්නය සන්දේ 15 වෙනි ප්‍රශ්නේ සන්දේ යන දෙමළ වචනේ අර්ථය සිංහලෙල යන සන්දේ කියන්නේ මොකද පුතේ? පොළ. සන්දේ කියන්නේ මොකද්ද? පොළට කියන වචනය. හරි එහෙනම් පොළ කියලා තියනවා නම් හරි දාන්න. මම ලකුණු එකක් ලැබෙනවා නේද? හරි ඊළඟ ප්‍රශ්නය පුතේ මට දෙන්න මිනිත්තුවක්. मूर्दज हल मूर्दज लयान हल कर लिया උංගල් කියන. හැබැයි සිංහල භාෂාවේදී මූර්ධද ලයන කොතනවත් හල් කරන්නේ නැහැ. මෙතනදී අපිට මෙහෙම ලියන්න පුළුවන් උංගල් වහුක්කු එදු. උංගල් වහුක්කු එදු. හරි ඔන්න ඔබේ පන්තිය කුමක්ද? ලකුණු එකක් ලැබෙනවා. ඊළඟට පුතේ තියෙනවා 7963ට හතක් එකතු වූ විට සෑදෙන සංඛ්‍යාව අකුරෙන් ලියන්න. 7963ට හතක් එකතු වෙච්චාම කීයක් වෙනවද? 7970යි. හැබැයි පුතේ ඒක ලියලා තියෙන්න ඕනේ සංඛ්‍යාවෙන් නෙමෙයි අකුරෙන්. 7000 නෙමෙයි 7970යි. එහෙම තියෙනවා 7970යි. හරි ඊළඟ ප්‍රශ්නේ බලමු. ඊළඟට 17 වෙනි ප්‍රශ්නයේ තියෙනවා ගණක රාමුවක් තියලා පුතේ වෙන දහන ගණක රාමුවට පොඩි වෙනසක් තියෙනවා මේකේ. මොකක්ද කියන්නේ? මේ ගණක රාමුවෙන් පෙන්වන සංඛ්‍යාවට සෑම ගණකයකටම සෑම ගණකේ රාමුවකටම තව මොනවද එකතු කරන්නේ? තුන බැගින් බෝල දානවලු. එහෙනම් බලන්න එතකොට ඉන්පස සෑදෙන සංඛ්‍යාව. දැන් පළවෙනි එකේ දහස් ස්ථානයේ තියෙනවා 2ක්. 10ව 2ක්. ඒකටත් තව 3ක් දාපුවාම එතන 5ක් වෙනවා නේද? එනම් මොන දහස් ස්ථානයේ මෙහෙම තියෙනවානේ. මෙතන තියෙනවා 3ක්. 2ක්. මේ දෙකටත් 3ක් දානවා. 1 2 3යි.
පස්සේ සියස්ථානේ තියෙනවා කීයද මේ 10 ඒවා මේ 1 ඒවා සියස්ථානේ 3ක් තියෙනවා මේකටත් තව 3ක් එකතු කරන්න ඕනේ ඊට පස්සේ 10 10 ස්ථානේ තියෙනවා 4ක් මේ 4ටත් තව එකතු කරනවා 3ක් ඊට පස්සේ එක ස්ථානේ 1ක් තියෙනවා මේකටත් එකතු කරනවා 3ක් 1යි 2යි 3යි ඔන්න දැන් සෑදෙන සංඛ්‍යාව 3යි 2යි 5යි 3යි 3යි 6යි එතන 7යි 1 ඒවා 4යි එහෙනම් දැන් සෑදෙන සංඛ්‍යාව මොකක්ද 5674 5674 බලන්න උත්තරේ හරිද කියලා ඕගොල්ලන්ගේ හරි පුතේ අද ළමයි සම්බන්ධ වෙලා තියෙන ප්‍රමාණය අඩුවක් වෙන්නව මොකද අඩුවක් වෙන්නන්නේ මොකද දන්නේ නැහැ මොකද අපි 10ට පටන් ගන්න කියලා පොඩි මෙතන විදුලිය ලොකු ප්‍රශ්නයක් තිබුණා අද දවසම උදෑසන ඉඳලාම පොඩි ගැටලුවක් අපිට එහෙම සාමාන්‍ය වෙලා නැහැ මීට පෙර නම් විදුලිය ඉඳලා හිටලා විදුලිය නැතුව යනවා මොකද අද විදුලි බලයේ ප්‍රශ්නයක් තිබ්බා ලොකු ප්‍රශ්නයක් ඒ වගේම මෙතන ට්‍රාන්ස්ෆෝමර් එක ගැටලුවක් තිබුණා මුලින්ම කම්පියුටර් ඔන් කරන්නේ නැතුව හිටියා අපි විදුලිය එහෙම වෙනවා අඩු වැඩි වෙන්න ගත්තා ඒ වගේ ගැටලු කීපයක් තිබුණා ඉතින් 10ට අපිට පන්තිය පටන් ගන්න බැරි වුණා සමහර ළමයින්ට ඒකම අපි ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න බෑ කියලා බොහෝ අය කතා කරන්න පටන් ගත්තා නමුත් දැන් අපි ගැටලුවක් නැහැ සම්බන්ධ වෙන්න බැරි වෙච්ච ළමයින්ට පුතේ මේ ප්‍රශ්න පත්‍රයේ අපි ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් අර එහෙම ඒගොල්ලන්ට පණිවිඩයක් දෙන්න හම්බුනොත් කතා කරොත් කියන්න අපි මටත් දැන් කෝල් එනවා ගොඩක් නමුත් සම්බන්ධ වෙන්න බැරි හැමෝටම පුතේ නැවත සැරයක් මම මේ ප්‍රශ්න පත්‍රයේ උත්තර ටික හරි සාකච්ඡා කරනවා එහෙම නැත්නම් මම ඕගොල්ලෝ මට දන්නේ නැති ප්‍රශ්න ටික හරි එවන්න කියන්න දෙය යාළුවන්ට දැන් කෝල් නෝ ගොඩ එනවා මැසේජ් සම්බන්ධ වෙන්න බෑ කියලා. මොනවා ගැටලුවක් තියෙනවා නම් අපි ඒක පස්සේ බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. හරි. 18 වෙනි ප්‍රශ්නය පහත සංඛ්‍යා රටාවේ හිස්තැන පුරවන්න. හරි. පුතේ දැන් මේ සංඛ්‍යා රටාවේ කොටු මං අඳින්න යන්නේ මම නිකන් සංඛ්‍යා ටික ලියන්නම්. 3 4 6 7 හිස්තැන 10 12 හිස්තැන 15 16. කොහොමද ඒක? මේක එකපාරටම මම ඔයාලට කිව්වා මේ වගේ සංඛ්‍යා රටාවක් ගැන කියද්දි කිව්වා ඉතින් අපිට 3 4 උනේ කොහොමද 3ට එකක් එකතු වෙලා 4 6 උනේ දෙකක් එකතු වෙලා ආයි 6 7 උනේ එකක් එකතු වෙලා එතකොට එහෙම හොයාගෙන යනකොට අපිට නිකන් රටාව පැහැදිලි නිකන් බලන්න එතකොට වෙන විදිහක් බලන්න තව තව උත්සාහ කරන්න එක එක විදිහට සංඛ්‍යා එකතු කරලා දැන් මෙහෙම බලුවොත් බලන්න මේ 3ට 3 6 දැන් මෙතන 4ට 3ක් එකතු වුනහම 7යි 3ක් එකතු හතර තුනක් එකතු වුණාම මේක ඇරලා 10ක් එනවා. දැන් 10 වෙනි තුනක් එකතු වුණාම මෙතන දෙනවා 13. බලන්න 13 තුනක් එකතු වෙච්චාම මෙතන එනවා 16. එහෙම රටාවක් හැදෙනවා නේද? එහෙනම් බලන්න 3ට 3ක් 6යි, 6ට 3ක් මෙතන එනවා 9යි, 9ට 3ක් එකතු වුණාම 12යි, 12ට 3ක් එකතු වුණාම 15යි. එහෙම හැදෙනවා නේද? එහෙනම් 3ෙන් 3 මෙතන යනවා සංඛ්‍යා එකක් කර එකක්. පැහැදිලිද? මෙතන ආවා 4 3 7 7 3 10 10 3 13 13 3 16 ඊට පස්සේ එනවා 3 3 6 6 3 9 9 3 12 12 3 15 එනවා නේද පුතේ අන්න ඒ වගේ චුට්ටක් සංඛ්‍යා රටාව දිහා වැඩි අවධානයකින් බලන්න ඕනේ හරි එහෙනම් ඊළඟ කොටුව බලමු මෙම රූපයේ ඇති සමමිතික අක්ෂ ගණන පුතේ අපි දන්නවා සමපාද ත්‍රිකෝණයක් මේක පාද තුනම සමාන එකක්. එහෙම එකක් වුණොත් ඔහොම වෙන්නේ නැහැ. මේකේ පාද දෙකයි සමාන. එතකොට සමමිතික අක්ෂ තියෙන්නේ එකයි. ඔහොම බෙදුවාම දෙකට බෙදෙනවා. නමුත් මේ වගේ කරුකුත් ඒ ඔන්න ඔහොම සමමිතික රේඛාවක් යනදා මේ දෙන්න සමාන වෙනවා. මෙතන ඉඳලා මෙතනට යනදාම මේ කොටසයි සමාන වෙනවා. මෙතන ඉඳලා මෙතනට යනදාම මේ කොටසයි සමාන වෙනවා. එහෙනම් සමපාද ත්‍රිකෝණයක සමමිතික රේඛා තියෙනවා 3ක්. සමමිතික අක්ෂ 3ක් අපිට පේන්න තියෙනවා. හැදෙලි නේද පුතේ හරි එහෙමනම් ඊළඟ ප්‍රශ්නය 876 මෙම ඉලක්කම් 3 එකතුව 7ෙන් බෙදූ විට ලැබෙන පිළිතුර ඉතින් 876 කියන්නේ 8යි 7යි 6යි මේ 3 එකතුව කීයද කියලා බලමු 8යි 7යි 15යි 6යි 21ක් වෙනවා අපිට කියන්නේ 21 3ෙන් බෙදුවාම ලැබෙන පිළිතුර කීයද කියලා දැන් 7ෙන් බෙදුවාම අතෙන් බෙදුවාම එන 21ට 7තරක් 3යි 4ත් 3 21යි 0යි එහෙනම් පිළිතුර කීයද 3යි අතෙන් බෙදුවාම ලැබෙනවා පිළිතුර 3ක් විදියට තේරුණා නේද 8යි 7යි 6යි මේ ඉලක්කම් 3 එකට එකතු කරපුවා එකතු කරලා 7ෙන් බෙදුවාම ලැබෙන පිළිතුර අහන්න එහෙනම් 21යි මේ එකතු කරපුවා 21යි 21 අතෙන් බෙදුවාම 3ක් ලැබෙනවා හරි ලේසි නේද ඒක ඊළඟ ප්‍රශ්නේ බලමු
පේලියකට පේලියක අමරට ඉදිරියෙන් ළමයි හයක් සිටිති. ඔන්න අපි අඳ ගන්නවා අමර. ඔන්න අමර. යා යන්න දාගමුකෝ. අමරට ඉදිරියෙන් ඉන්නවලු පුතේ ළමයි කී දෙනෙක්ද? 6 දෙනෙක්. මේ පැත්තට 6ක් ඉන්නවා. ඊට පස්සේ අමරට පිටිපස්සෙන් ඉන්නවලු. පිටිපස්සෙන් බල්ලන්ට අමර සිටින්නේ 12 දෙනියලු. එහෙනම් බලනකොට මෙයා ඉන්නේ 12 දෙනියට. එහෙනම් මේ පැත්තේ ඉන්නවා 11 දෙනි. එතකොටනේ මෙහෙම ආවා 11යි 1 2 3 4 5 6 7 8 9 10යි 11යි මෙයා 12 දෙනිය. මේ පැත්තේ ඉඳලා බලනකොට 6 දෙනෙක් ඉන්නවලු මෙයාට ඉදිරියේ. එහෙනම් ඔන්න ඉන්න ගාන 11යි 6යි කීයද? 17යි 17යි මෙයයි අමරත් එක්ක එකතු වෙච්චාම 18 දෙනයි. පැහැදිලි නේද පුතේ? මේ 8 ඉදිරියෙන් ඉන්නවා 6 දෙනෙක්. ඒතරේ 6 දෙනාම වෙන්නනවා. ඊට පස්සේ අමර ඉන්නවා. මෙතන 6 දෙනෙක් ඉන්නවා. සමර ඉන්නවා. මේ පැත්තේ ඉඳලා බලකොහම 12 දෙනියට අමර ඉන්නවා. එහෙනම් අමර 12 දෙනියා නම් මේ පැත්තේ 11 දෙනෙක් ඉන්නවා නේ. 11 දෙනයි 12 දෙනියා අමර. එහෙනම් මේ 11යි 6යි එකතු කරා. ඒකට 17ක් ආවා. 17ට අමරවත් එකතු කරපුවාම 18යි. අමර නැතුව 17 දෙනයි. අමරත් එක්ක 18 දෙනයි. හරිනේ? හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. right. මෙම ඝන වස්තුවේ ඇති ශීර්ෂ ගණන කීයද? උටේ ශීර්ෂ කියන්නේ මොනවද? මුළු. ශීර්ෂ කියන්නේ මුළු වලට. මේ තියෙන්නේ මුළු. මුළුකෝ මේ තියෙන්නේ මුළු. මෙන්න ශීර්ෂ. අපි මේක නිතරම අපිට හම් වෙනවා මේ ගණකේ ආශ්‍රිත ප්‍රශ්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා ගණකයක ශීර්ෂ. හරි මේ ඝන වස්තුව ගණකය නේද? ගණකේ තියෙන उत्तरे හතට කීයක් එකතු කරත් බිඳු එන්නේ නැහැ නේද? 7යි 7යි එකතු කරවත් 14. එහෙනම් මෙතන බිඳු එනවා නම් එක්ක මෙතන 10 එන එකක් එන්න ඕනේ. එහෙම නැත්නම් 20 එන එකක්. 20 නමුත් හතට කීයක්ද එකතු කරන්නේ? හතට 10ක් එකතු කරන්න බෑනේ මෙතන. එහෙනම් අපිට එකතු කරන්න ඕනේ 10 එක සංඛ්‍යාවක්. එහෙනම් පුතේ අපිට පුළුවන් හතට 3ක් එකතු කරොත් එනවනේ. 7යි 3යි 10යි. දන්නා 10ෙන් දාන්නේ මොකද්ද බිඳුව? ඔන්නේ බිඳුව දාලා තියෙනවා. එතකොට එකක් ඉතුරුයි. එනං 8යි 3යි 12යි 12ට 8යි 3යි 11යි 11ට මේක එකතු කරපුවාම 12යි. ඔන්න ඊතර ප්‍රශ්නේ විසඳුනා. 12ෙන් 2 දාලා ආයෙත් එකක් ඉතුරුයි. ඊළඟට කියනවා 6යි කීයකද? මෙතන 12 තියෙන්නේ දැන්. 6යි 6යි එකතු කරොත් 12 එනවා. හැබැයි මේ එකත් එකතු කරන්න දෙන්නේ අපිට. එනං 6ට 6ක් එකතු කරොත් 12 ආවට බෑ. මේක දාන්න තැනක් නැහැ. එනං අපි එකතු කරන 6ට 5ක් එකතු කරනවා. 6යි 5යි 11යි 11ට මේ එකතු කරපුවාම 12යි. එහෙනම් ඔන්න ඉස්පොඩු දෙක පිරුණා. මෙතනට 5යි මෙතනට 3යි. පැහැදිලි නේද? හරි. එහෙනම් ඊළඟ ප්‍රශ්නේ බලමු. 24 වෙනි ප්‍රශ්නය. ළමයෙක් උදෑසන නැගෙනහිර දිශාවට ගමන් කරයි. ඔහුගේ සෙවනැල්ල වැටී ඇති දිශාව කුමක්ද? දැන් අපි හොඳටම දන්නා පුතේ හිරුවෙලියට විරුද්ධ පැත්තට තමයි සෙවනැල්ල වැටෙන්නේ. අවස්සලාවට හිරුවෙලිය තියෙන්නේ බස්නාහිර පැත්තේ. එතකොට අපි බස්නාහිර පැත්තේ හිටගත්තුත් අපේ හේමනැල්ල තියෙන්නේ නැගෙනහිර පැත්තේ. එහෙනම් උදෑසන නැගෙනහිර පැත්තේ තමයි හිරු තියෙන්නේ. එහෙනම් උදෑසන නැගෙනහිර පැත්තේ හිරු තියෙනවා නම් ඉරේලිය අපේ ඇඟට වැටුනොත් අපේ හේමනැල්ල වැටෙන්නේ බස්නාහිර පැත්තට. එහෙම නැත්නම් අපි කියනවා බටහිර දිශාවට. එහෙම නැත්නම් බස්නාහිර දිශාවට. හරි. එහෙනම් පිළිතුර පැහැදිලි නේද? බටහිර එහෙම නැත්නම් බස්නාහිර. ඊළඟ ප්‍රශ්නේ 25. පැන්සලේ දිග සෙන්ටිමීටර් කීයද කියලා අහනවා. උතේ සෙන්ටිමීටර් අඩි පොදුවේ මැද්දෙන් පැන්සල තියලා තියෙන්නේ. එක තීරයක් තැනක් තෙමි, අඟ තීර අඟක් තෙමි, මුලක් තෙමි. හැබැයි අපිට පුළුවන් පැන්සලේ දිග පටන් ගන්න සෙන්ටිමීටර් පහ තියෙන දැනින්. පහේ ඉලක්කම ගාව ඉඳලා හයේ ඉලක්කම ගාවට 1යි. හයේ ඉලක්කම ගාව ඉඳලා අටේ ඉලක්කම ගාවට 1යි. අටේ ඉඳලා 8 ගාවට 1යි. අටේ ඉඳලා 9 ගාවට 1යි. 9 ඉඳලා 10 ගාවට. අන්න මේ අතරමැද සෙන්ටිමීටර් කීයද? 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් උත්තරය සෙන්ටිමීටර් 5යි. මේක අපේ ලියන්න පුළුවන් සෙන්ටිමීටර් 5යි කියලා. එහෙම නැත්නම් අපි ලියනවා 5යි cm කියලා. 5යි cm. හරි. ඔන්න ඒ ප්‍රශ්නේ ඉවර කළා.
විසිපස්වෙනි ප්‍රශ්නය තියෙන්නේ දැන්. Right. අපි බලමු එන 25 වෙනි ප්‍රශ්නය. හරි. හෝටලයක රවුම් මේස 12ක් ඇත. මේස් එක් මේසයක් වටා පුටු පහ බැගින් තියෙනවා. දැන් මේ රවුම් මේස කියලා තිබ්බට පුතේ රවුම් කියලා තියෙන අමුතු දෙයක් නැහැ. මේසයක හෝටලයක මේස 12ක් තියෙනවා. ඔබ රවුම්ද 4ක්ද කියලා ඉතින් දාන්නා කියලා වෙනසක් නැහැ. හැබැයි මේ මේසේ වටේට තියලා තියෙනවා පුටු එක මේසයක තියෙනවා පුටු පහ. එහෙනම් පුටු පහ ගානේ මේස 12ටම පුටු පහ පහ දිනනවා. එහෙනම් 12 ගුණ කරනවා කීයද? 5. එහෙනම් 12 තරම් පහ 60යි කියලා එනවා. එහෙනම් නැත්තම් 5 තරම් 12 60යි නේ. 12 තරම් පහ ගන්න නැත්තම් අපිට 5 තරම් කලින් හොයා ගන්න පුළුවන්. 5 තරම් 12 60ක් වෙනවා. ඊළඟට බොන්න බලන්න කියනවා පොඩි ගැටලුවක්. කම්බියක් නවා සාදා ඇති ත්‍රිකෝණයක පාදයක දිග සෙන්ටිමීටර් 8ක් වේ. කම්බිය දිග හැර සමචතුරස්‍රයක් සෑදුවේ නම් එහි එක් පැත්තක දිග කොපමණද? හරි පුතේ බලන්නකො දැන් ඔන්න හදලා තියෙනවා ත්‍රිකෝණයක්. ඒ ත්‍රිකෝණය පාද තුනම සමානයිලු. මේකේ මෙතනක් 8යි මෙතනක් 8යි මෙතනක් 8යි. මොනවද මේ 8 සෙන්ටිමීටර්. එතකොට ඊට පස්සේ මොකද කරන්නේ? මේ කම්බිය දිග අරිනවා. දිග ඇරියාම දිග ඇරලා දිග කීයද නම් 8යි 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 8 වරක් 3 24යි නේ. කම්බිය දිග ඇරියාම කම්බිය සෙන්ටිමීටර් 24ක් දිගයි. අයි මේ කෑලි තුනේම දිග එනවනේ මෙතනද? ඊට පස්සේ මේ කම්බිය අරගෙන මොකද කරන්නේ මුතේ? සමචතුරස්‍රයක් හදනවා. එහෙනම් සෙන්ටිමීටර් 24ක් දිග කම්බිය කොටස් 4ක් වෙන් දෙන්න එපා. සමචතුරස්‍රයක් කිව්වහම ඔන්නෝම එකක් නේ. එතකොට මේකේ මේ සමචතුරස්‍රයේ දැන් මේ සෙන්ටිමීටර් 24ක් දිග කම්බිය පැති 4කට වෙන් වෙනවා. එතකොට එහෙනම් 24 හතරෙන් බෙදෙන්න ඕනි. එතකොට හතරෙන් බෙදුවාම කීයද? කීයක් එන්න ඕනේද? 6යිද? 6යි නේද? 6 වරක් 4 24. එහෙනම් මෙතන 6යි, මෙතන 6යි, මෙතන 6යි, මෙතන 6යි සෙන්ටිමීටර්. ඔන්න මේක කඩලා මේක හදපුවාම මේකේ පාදේ 8ක් වුණාට මේකේ කැපැත්තක දිග සෙන්ටිමීටර් 6ක් වෙනවා. ඇයි ඒ? මෙතන තිබුණේ පාද 3යි. එතන තවත් පාදයක් වැඩි වෙනවා. නේද? එහෙනම් උත්තරේ මොකක්ද අපි අහන්නේ? ප්‍රශ්නේ මොකක්ද එතකොට? එහි එක් පැත්තක දිග. එතකොට එනම් කීයද? සෙන්ටිමීටර් 6යි. එතනත් ඔයාලා 6යි cm කියලා උත්තරේ ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අකුරෙන් ලියනවා නම් සෙන්ටිමීටර් කියලා අකුරෙන් ලියන 6යි කියලා ලියන්නත් පුළුවන්. හරි නේද? එහෙමනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි. මාර්ගයක ගස් සිටුවා ඇත්තේ පිළිවලින් නා ඇහැල පිහිබියා ලෙසය. මෙහි හත් වෙනි ගස කුමක්ද? දැන් මෙතරම් ගස් ටිකක් ඉඳ අපිට ගැටලුවක් නැහැ. නැත්නම් අපි අර ගස් අපිටමකෝ මෙහෙම හිටවල තියෙනවා ගස් අහලා තියෙනවා අපෙන් ආ දැන් නා ඇහැල පිහිඹියා කියලා හිටවල තියෙනවා අපෙන් ආන 85 වෙනි ගහ මොකක්ද? එහෙමත් හොයන්න පුළුවන්. අපි ක්‍රමයක් ඉගෙන ගත්තා නේද? කුණුවික්ෂර පන්තියද අපි ඉගෙන ගත්තා නේද? එහෙනම් කුණුවික්ෂර පන්තිය අපි මේ ගණිත ගැටලු ප්‍රශ්න පත්‍රෙත් ඒ වගේ ප්‍රශ්න තිබ්බා. අපි ඒකේ කෙටි ක්‍රමයකට කියලා දුන්නා ඔයාලට. නේද? එහෙනම් මෙතන බලමුකෝ නා ඇහැල පිහිඹියා. නා ඇහැල පිහිබියා ආයත් නා ඇහැල පිහිබියා ආයත් නා. එතකොට 1 2 3 4 5 6 අත හත් වෙනි ගණන් නා නේද? උතන අඳින්න නැතුව අපිට හොයන්න බෑ. මේකත් අපි ඉගෙන ගත්තානේ නේද? කොහොමද ඉගෙන ගත්තේ? අපෙන් අහනවා කීයද දෙතේ තියෙන්නේ නා ඇහැල පිහිබියා. එතකොට මේකට අපි 1 දා ගන්නවා, මේකට 2 දා ගන්නවා, මේකට 0 දා ගන්නවා. එංගානේ හත් වෙයි. එතකොට හත බෙදනවා 1යි 2යි 3යි. හත තුනෙන් බෙදපහම 3 වරක් 2යි, 3 වරක් 2 6යි, 7ෙන් 6ක් 1යි. එතකොට ඉතුරුනේ 1යි. එහෙනම් අංක 1 තියෙන්නේ මොකද්ද? මෙතන. නා. ඔය විදිහට හදන්න පුළුවන් අපිට නේද? මල් ගස් ගාන ගත්තා. ගස් ගාන බෙදනවා ගස්. දැන් අපි දැන් හත් වෙනි ගහන්නේ. හතෙන් බෙදනවා. මේ තුනෙන් බෙදනවා. ගස් අපි හිතමු 15 වෙනි ගහ මොකද්ද කියලා ඇහුවොත් එහෙම. 15 වෙනි ගහ මොකද්ද කියලා ඇහුවොත් එහෙම අපෙන් අහනවා. එතකොට මොකද කරන්නේ? ගස් වර්ග 3යිනේ. මේක 3ෙන් බෙදෙනවා. 15 වල 3 වරක් 5යි. 3 වරක් 5 15යි. 15 වෙන 15 බිඳුවයි. එතකොට 15 වෙනි ගහ යන්නේ පුතේ බිඳුව තියෙන්නේ මොකේද? පිහිබියා. තේරුණා නේද? ඔබ අපි හැදුවානේ. මම මේ නැවත අලුත් අය ඉන්නවා නම් හදන්න හැදුවේ. ඊට පස්සේ අපෙන් අහනවා. මෙතන අහනවා දැන්. ගස් වලදී නා ගහක් තියෙනවා ඇහැල අනික ඇහැල ගහක් තියෙනවා පිහිබියා ගහක් තියෙනවා.
ආයි නාගහක් තියෙනවා ඇහැල ගහක් තියෙනවා බිහිඹියා ගහක් තියෙනවා ආයි නාගහක් තියෙනවා ඇහැල ගහක් තියෙනවා මොම වල ගස් පිටවල තියෙන්නේ නේද එතකොට අපෙන් අහනවා 65 වෙනි ගහවක එතකොට මොකද කරන්නේ අපි ගස් වර්ග 3යි 1 2 දෙන්න බිඳුව දාන්න ගස් වර්ග 5ක් තිබ්බනම් 1 2 3 4 5 වෙනිකට බිඳුව දාන්න ඊට පස්සේ අහනවා 65 වෙනි ගහ මොකද්ද කියලා හෙවොත් එහෙම 65 ගත්තා ගස් වර්ග 1යි 2යි 3යි 3ෙන් බෙදුවා අයට 3ව 2යි 3 2 6යි 6න් 6 බිඳුවයි මේ පහ මෙතනට ගෙනාවා 5ට 3ව 1යි 3ක් 1 3යි 5ෙන් 3 කර කර 2යි එහෙනම් පුතේ මෙන්න මේ ඉතුරු වෙන ගානට එන අංකෙ මොකද්ද ඉතුරු වෙන අංක දෙකක් ඉතුරු වුණා දෙකක් දෙක අංකයේ ඉඳලා තියෙන්නේ ඇහැල එහෙනම් 65 වෙනි ගහෙන්නේ පුතේ ඇහැල ගහ ඔය විදිහට හදා ගන්න පුරුදු වෙන්න ඕනේ මොකද ඇයි පුරුදු වෙන්න කියන්නේ අපිට විභාගෙදී ගස් 65ක් අර නා ඇහැල පිබිබියා නා ඇහැල පිබිබියා කිය කිය 65ක් ලියලා ඉන්න බෑනේ නේද හරි එහෙමනම් පැහැදිලි වෙන්න ඇති ප්‍රශ්නේ හදන විදිය හරි එහෙනම් 29 වෙනි ප්‍රශ්නය බඩු මිලදීගත් ලයිස්තුවක් පහත දැක්වේ ඒ අනුව පහත වගුව සම්පූර්ණ කරන්න හරි බලන්න ඒකේ පහත වගුව කියන පුතේ පොටුව වගුව ඇතුලේ තියෙනවා රෝම ඉලක්කම් 1 2 3 කියලා ගාන ඇතුලේ තියෙනවා ඒකේ උත්තර හොයාගන්න විදිය හරි බලන්න බනිස් ගෙඩියක මිල අහනවා අපි මෙතන තියනවා දෙනවා බනිස් ගෙඩියක මිල රුපියල් 30 කි බනිස් ගෙඩි පහක මිල එහෙනම් අපි වගුව ඇතුලේ දාන්න ඕනේ බනිස් ගෙඩියක් රුපියල් 30යි බනිස් ගෙඩියක් රුපියල් 30යි කියලා පොකු වගුව ඇතුලේ දාලා තියනද බලන්න තියෙනවා නම් එතනින් හරියක් දාන්න ඊළඟට තේකුඩු තේකුඩු පැකට් එකක මිල දෙවෙනි ප්‍රශ්නේ ඇතුලේ තියෙනවා නැහම මේ හතරේ පස්සේනි ප්‍රශ්නේ ඇතුලේ තේකුඩු පැකට් එකක් රුපියල් 55යි කියලා දීලා තියෙනවා එහෙනම් ඔයාලට මේ වගුව ඇතුලේ මේක දාලා දෙනවා නම් හරියක් දාන්න ඊළඟට සීනි කිලෝග්‍රෑම් එකක් සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 115යි කියලා දීලා තියෙනවා. මෙන්න තියන ඉතින් හරියක් දාන්න. ඊළඟට ඔන්න අහනවා හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්نين අහන්නේ මොකක්ද මේ? බනිස් කෙලියක මිල රුපියල් 30 කි බනිස් 5ක මිල. එහෙනම් 30 ගුණ කරනවා කීයද පුතේ? 5ෙන් 3ක් 5 15යි. පස්සරත් බිඳුව බිඳුවයි පස්සරත් තුන 15යි. එහෙනම් රුපියල් 100 50ක් එනවා රුපියල් දාලා තියෙන්න ඕන සත නැත්තම් සත නැහැ කියලා ඔබ දාන්න ඕන. එහෙනම් පිළිතුර බනිස් ගිරි පහක මිල රුපියල් 150යි. තේකුඩු පැකට් එක රුපියල් 55යිලු. තේකුඩු පැකට් දෙකක් ගන්නවා. එහෙනම් තේකුඩු පැකට් එකක් 55යිනේ. එහෙනම් දෙකක් ඔයාලට පොත කරන්නේ 55ේම දෙකක්. මන්ට 55යි 55 එකතු කරන්නත් පුළුවන්. ගුණ කිරීම දන්නවනේ දැන්. 55 දෙකෙන් ගුණ කරනවා. ඒවරක් 5 10යි. බිල්ලෝ දැම්ම එකක් විතරයි. ඒවරක් 5 10යි 1යි 11යි. එනම් පැකට් දෙකක මිල රුපියල් 110යි ඊට පස්සේ සීනි කිලෝග්‍රෑම් දෙකකුත් ගන්නවා සීනි කිලෝග්‍රෑම් එකක් කීයද 115යි එනම් 115 වේවා දෙකක් කීයද දෙවරක් 5 10යි බිඳුව දැම් එකක් ඉතුරුයි දෙවරක් 2යි 1යි 3යි දෙවරක් 1 2යි 230යි එනම් මෙන්න සීනි කිලෝග්‍රෑම් දෙකක් 230යි ඔක්කොම හොයන්න මේ ඔක්කොම රුපියල්නේ දැන් එතන බිඳුවයි 3 1 4 1 1 3 එන රුපියල් 340ක් වෙනවා පස්වෙනි ගැටලුවට පැහැදිලි නේද 340යි හරි ඊළඟ ප්‍රශ්නය හරි ඕන දැන් පරිසරයේ ප්‍රශ්න ටික තියෙද්දි හරි අංක 30 සිට 59 තෙක් එක් එක් ප්‍රශ්නයකට සුදුසු පිළිතුර දී ඇති පිළිතුරු අතරින් තෝරා යටින් ඉරක් අඳින්න. දැන් අපේ දුවල පුතාලා බලනදී අද මම කතා කරන්නේත් නෑ. තරහ ගිහිල්ලා වගේ. ළමයි එක කතා කරන්නේත් නෑ. නේද? ප්‍රශ්න අහන්නේත් නෑ. hina වෙන්න මුකුත් කියන්නේත් නෑ. කූත්ම නැතුව අද ඔහේ උගන්න ගුණ ගන්න යනවා. ඇයි ඒ? ඇත්තටම ඇයි කියන්න කොහොම? ඇත්තටම තමයි මුකුත් මේ ඔළුව විකාර වෙලා හිටියේ උදේ ඉඳලා කරන්ට් එක නැතුව. දැන් අපේ දුවල පුතාලා ඇවිල්ලා බලාගෙන ඉන්නවා ඉන්නවා මන් දන්නවා දැන් ඉතින් හරියට 10ට ඕගොල්ලෝ එනවනේ ආයිබෝවන් සර් ගාගෙන නේද නමුත් ඉතින් මට ආයිබෝවන් කියන්න විදිහක් නැහැ මට ඕක ළඟ පේන්නේ නැහැ ගොඩ අය කෝල් කරන්න ගත්තා ඊට පස්සේ ඉතින් දැන් පොඩ්ඩක් ඉතින් මට දුකක් හිතුණා නේ දැන් අපි දරු පැටවු ටික දැන් බලන් ඉන්නවා මං එනකම් මටත් ඔයාලගේ මූණ දකින්න නැතුවමත් ඉතින් අපිට කොහොම හරි කමන්නේ පරක්කුන නිසා පැය භාගකටත් වැඩි පරක්කුණානේ ඒ නිසායි මං අමතර දේවල් වෙන දේවල් කතා නොකරපු තියාද රාෂ්ට්‍රපත්‍ර ඉක්මනින්ම සාකච්ඡා කරගෙන ගියේ නැත්නම් ඕගොල්ලන්ගේ අර වෙලාව අපරාධේ නාස්ති වෙනවනේ නේද අපි ඊළඟ දවසේ දැන් පුනරීක්ෂණ පන්ති දවසේදී වැඩි වෙලාවක් ගන්නවා මම දැන් කනිෂ්ක සර්ත් එක්කත් කතා කරා අපි පුනරීක්ෂණ පන්තියේ තියෙන්නේ ආයි අපි හෙටත් හමු වෙනවනේ
හෙට උදේ 10ටත් තියෙනවනේ අපිට නේද? හෙට උදේ 10ට පුනරීක්ෂණ පන්තිය හෙට උදේ 10ට තියෙනවා. එතකොට 10 12 නෙමේ චුට්ටක් 12 මාර විතර නිකන් අතර අපින්න පුළුවන් වුණා. ආයෙත් හැබැයි 12 මාර ඊට පස්සේ පහේ පන්තියකුත් තියෙනවද කොහෙද? කොහොම හරි කමක් නැහැ. ටිකක් වැඩි වෙලාවක් හිට ඉඳ බලමු උත්සාහ කරමු. එතන අඟහරු වාදත් අපිට පුනරීක්ෂණ තියෙනවා 5 30 ඉඳලා 7 30. දාන්න ටිකක් වැඩිපුර ඉන්න පුළුවන්. මොකද 7 30න් පස්සේ වෙන පන්ති නැහැ. ඒ නිසා වැඩිපුර ටිකක් කතා කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට හෙට පුනරීක්ෂණ පන්තියේ පුතේ උදේ 10ට අපේ හපවැත්ම පාඩම සාකච්ඡා කරනවා ඒක ආරම්භ කරනවා මේ වෙනකොට පිළිතුරු වලින් නැත්තම් ප්‍රශ්න ටිකයි තියෙන්නේ විභාගයට හැම අවුරුද්දේම අහනවා ප්‍රශ්න දෙකක් තුනක් විභාග ප්‍රශ්නත් එක්ක මම ඔයගලන්ට එවලා තියෙනවා එතකොට හතර ශ්‍රේණිය දරුවන්ටයි පහේ ශ්‍රේණිය දරුවන්ටයි තුනේ ශ්‍රේණිය දරුවන්ටයි හැම කෙනෙකුටම අපි වීඩියෝ හදලා තියෙනවා සූර්ය නමස්කාරය කරන්නේ කොහොමද ඒ ඉරියව් ටික ඊට පස්සේ අපිට තව ඒ අර පාඩමට දාලා රූප සටහන් යහපත් පුරවැසිය කියන යහපැවැත්ම සඳහා කරන්න ඕන දේවල් නේද අපි යහපත් පුරවැසියෙක් වෙන්න නම් කුඩා කාලේ ඉඳලම කරන්න ඕන දේවල් මොනවද කියන තීරු දේවල් අපි පුනරීක්ෂණ පාඩමේදී පන්තිරි කතා කරමු. හරි එහෙනම් අපි දැන් ඔන්න පරිසරයේ ප්‍රශ්න ටිකෙන් නම් කතා කරගෙන යමු. හරි බලන්නකෝ එහෙනම් අංක 30 ආත්මාභිමානී හැඟීම් වර්ධනය කරන අවස්ථාවකි. ආත්මාභිමානී හැඟීම් වර්ධනය කරන අවස්ථාවකි. ඒ කියන්නේ තමන්ගේ ආත්මාභිමානය තමන් ගැන තියෙන ලොකු විශ්වාසය මට පුළුවන් කියන හැඟීම ඇති වෙන්න නම් මොනවාගේ දෙයක් තින්දද මොනවාගේ අවස්ථාවකද අපිට මේ වගේ හැඟීමක් ඇති වෙන්නේ පොත් බෑගේ අම්මා සූදානම් කරනවා එහෙම කරනවනේ අපි ඒකේ වලල සමහර අම්මලා පොත් බෑග්කට කොට ටික දාලා ඔක්කොම කරලා කැම් පෙට්ටිය දාලා ඔක්කොම කරනවා ළමයා ඉඳගෙන ඉන්නවා එතකොට අපේ ආත්මාභිමානියක් තියෙනවද නැහැ එහෙම නෙමෙයි අපි බලන්න අම්මා ඉස්කෝලේ අම්මා උදේ පාන්දර ඉස්කෝලේ යන්න ලෑස්ති කරනකොට කැම් උයන්න ඕනේ උදේ පාන්දර නැගලා ඒවක් කරනකොට ඕගොල්ලෝ මොකද කරන්නේ කලින් දවසේ හරි කලින් දවසේ තමයි කරන්න ඕනේ ඉස්කෝලේ හෙටනම් අද හවසට ආලසතහන්ට අනුව පොට්ටික ලස්සනට දාලා බෑග් එක ඇතුළට දාලා පිරිවලට තියලා පැන්සල් පෑන් උල් කරලා පැන්සල දින හොඳට උල් කරගෙන ස්කෝල්ඩ කියලා උල් කරගන්න තියාගන්න ඕනේ නැහැ. ඒතර පැන්සල් පෙට්ටිය ඇතුලේ තියෙන අනවශ්‍ය දේවල් නේද? පැන්සල් කුඩු තියෙනවා. ඔය ඔක්කොම කොට ගහලා තියෙනවා. ඒව ඔක්කොම අයින් කරන්න ඕනේ හැමදාම. ඊට පස්සේ බෑග් එක ඇතුලේ තියෙනවා ස්කෝලේදී අහුල ගන්නවා සමහරවිට ඔන්න ටෝපි කොලයක් අහුල ගන්නවා. ඉස්ටිකර් එකක් දෙනවා යාළුවෝ. ඔය ඔක්කොම බා ගන්නවා බෑග් එකේ. කෑම පෙට්ටියේ බෑග් එකේ අභිමානය ඇති කරගන්න තමන්ට පුළුවන් කරන්න පුළුවන් කියලා හිතන හැම දෙයක්ම අම්මා හරි තාත්තා හරි වෙන කෙනෙක් කරලා දෙනකන් ඉන්න එපා. තමන් විසින්ම කරගන්න. ඕගලන්ට පුළුවන් ඕගලන්ගේ පොඩි පොඩි ඇඳුම් හොදගන්න, ලේන්සු හොදන්න, මේස් හොදගන්න නේද? ඒ වගේම තමන්ගේ මේ පොත් මේසය පිරිසිදු කරගන්න, කෑම පෙට්ටිය පිරිසිදු කරගන්න තමන්ට පුළුවන්. සබන් ටිකක් ගාලා අස්නට කෑම පෙට්ටිය පෝදලා පැත්තකින් තියන්න. අම්මා කරලා දෙනකන් ඉන්න එපා. එතකොට චූටි චූටි වැඩ තමන් කටින් කරනකොට ටික 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 අපිට තමන්ගේ වැඩ කරගෙන ගිය අතු ගන්න පුළුවන් අපිට. අපි හතරේ වාර අපි පුළුවන්නේ අපි චූටි නෑනේ දැන් නේද ගේ අතු ගන්න පුළුවන් මිදුල අතු ගන්න පුළුවන් වල් පැල ගලවල දාන්න පුළුවන් නේද අම්මට කුස්සියට ගිහලා උයන් උදව් වෙන්න පුළුවන් ඒක අම්මා කියනකම් පුතේ එන්නකො පොල් ටිකක් ගන්නකෝ පුතේ එන්නකො කරපිංචත්තක් කඩන් එන්නකෝ කියන්න ඕනේ ඔයා හිතලා අම්මා උයන වෙලාවට ගිහලා මොනවද අම්මේ මං කරන්න ඕනේ මා චුට්ටක් උදව් වෙන්නම් මොනවද කරන්න ඕනේ කියලා අහලා අම්මත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න එතකොට තමන්ටම කියලා ආත්ම අභිමානයක් ඇති වෙනවා නේද පුතේ හරි එහෙනම් බලන්න ආත්මාභිමානය වර්ධනය කරන අවස්ථාවක් මොකද්ද අම්මා පොත් බෑග් එක සූදානම් කරොත් ඒක වර්ධනය වෙන්නේ නැහැ එහෙනම් තමන්ගේ ආත්මාභිමානය වර්ධනය කරගන්න නම් තමන් විසින් පුළුවන් තරම් කරන්න ඕනේ පාසල් ඇඳුම් තාත්තා හොදලා දෙනවා අන්න ආත්මාභිමානයක් නැතුව යනවා තියෙන එකක් නැතුව යනවා ඊට පස්සේ තුන්වෙනි එක කියනවා තමාම තමාගේ පාවහන් පැනඳ ගැනීම අන්න ඒක හරි තපතු දෙක තමන්ම දා ගන්නවා දැන් සමහරව ඉන්නවා අම්මා තපතු දා මේස් එකක් දානකම් ඔහොම ඉන්නවා කකුල් දෙක තමන්ම පුළුවන් ඒවා දා ගන්න ඊට පස්සේ පාසල් බෑගය සීයා ගෙන ගොස් දීම බෑග් එක තත් වෙන කෙනෙක් ඉන්නේ. ඔය මේ කියන උත්තර හතරෙම තියෙන දේවල් තමන්ට තනියෙන් කරගන්න. ඒ නිසා දෙමව්පියොත් දැනගන්න ඕනේ තමන්ගේ දරුවාට අනේ පව් කියලා නෙමෙයි. පව් කියලා ඉතින් ඔක්කොම කරලා දෙනවා ආදරේට. නමුත් තමන්ගේ දරුවාගේ ආත්ම අභිමානය ඇති කරන්න නම් මේ හැම දෙයක්ම තමන්ට කරගන්න දෙන්න. මම දැකලා තියෙනවා ස්කූල් ඇරලා ස්කූල් යනකොට ස්කූල් වෑන් එක ළඟට අම්මා බෑග් එක උස්සන් ගිහින් දෙනවා. ස්කෝල් ඇරලා වෑන් එක හෝන් එක ගහනකොට දුවගෙන යනවා ගේට් උලඟට. බෑග් එකක් ආය අරන් එනවා. ළමයා හොයනවා වැඩි. ඇයි එහෙම ළමයාට පුළුවන් එක? දැන් තියෙන බෑග් ටිකක් බරයි. අමුතිති ළමයා රුස්සන්න බැරි තරම් බරක් නෙමෙයි ඒක නේද?
හරි එහෙනම් ඒවට උරු කිරීම ගොඩක් හොඳ දේවල් ඊළඟට පොදු ස්ථානවලදී අප විසින් කරනු ලබන වැරදි හැසිරීමකි පොදු ස්ථානවලදී අපි කරන වැරදි හැසිරීමක් තමයි මොකද්ද උස්හඬින් කතා කරමින් හැසිරීම හරිද අනිත් ඒවා වැරදිව නෙමෙයිනේ නේද එහෙනම් දෙතුන්වෙනි පිළිතුර උස්හඬින් කතා කරමින් හැසිරීම හරි ඊළඟ ප්‍රශ්නේ බලන්න ඊළඟ ප්‍රශ්නය අප රටට ඔලිම්පික් පදක්කමක් පළමුවරට ලබා දුන් ක්‍රීඩකයා අපි එදා ලක්කසියෝ පාඩමේ කතා කරද්දී පුතේ ඔයගලන්ට මෙයාව පෙන්නවා ඩන්කන් වයිට් නේද ඩන්කන් වයිට් තමයි 1948 දී අපේ රටට හඩුළු පැනීමේ තරගයකදී පදක්කමක් ගෙනාවේ එහෙනම් උත්තරේ වෙන්නේ පුතේ ඩන්කන් වයිට් මහතා ඊළඟට 33 වෙනි ප්‍රශ්නය ජාතික කොඩියේ රතු පැහැති පසුබිමෙන් නිරූපණය කරන්නේ මොකද්ද? මොකද්ද? ජාතික අභිමානය. ජාතික අභිමානය. ඊළඟට රාත්‍රියට පිපෙන මල් වල ඇති විශේෂත්වය වන්නේ සුදු පැහැය හා සුවඳ. රාත්‍රියේ පිපෙන මල් සුවඳයි අනිත් එක තමයි පාට සුදු පාටයි. ශාකයක වැඩිපුරම මල් හටගන්නේ කොයිද? ශාකේ වැඩිපුර මල් හට ගන්න පුතේ හිරුවෙලිය ලැබෙන අතුවල හොඳින් හිරුවෙලිය ලැබෙන අතුවලට තමයි වැඩිපුර මල් හට ගැනීම සිද්ධ වෙන්නේ. හරි ඊළඟට ආරක්ෂාව සඳහා නටුවක් නොමැති සතෙකු වන්නේ නැට්ටක් නොමැති නෙමෙයි කටුවක් නෙමෙයි නටුවක් නෙමෙයි කටුවක්. ඉබ්බට කටුවක් තියෙනවා එයාට ආරක්ෂා වෙන්න කට ඇතුළේ රිංගනවා. ඇස්පෑවටක් තියෙනවා ගොළු බෙල්ලටක් තියෙනවා. හැබැයි ඉස්සට නෑ කටුවක් නේද? එහෙනම් ඉස්සා තමයි පිළිතුර. සතුන්ගේ පැවැත්මට මිනිසා විසින් කරනු ලබන ක්‍රියාවක් නොවිය යුත්තේ සතුන්ගේ පැවැත්මට මිනිසා විසින් කරනු ලබන ක්‍රියාවක් නොවිය යුත්තේ එහෙනම් මොකද්ද බලන්න ගස් වැවීම හොඳ දෙයක් නේ කැලෑ නොකැපීම හොඳ දෙයක් නේ වැටවල් ගැසීමත් හොඳ දෙයක් නේ එහෙනම් රසායනික පොහොර භාවිතය රසායනික පොහොර භාවිතය නිසා සතුන් විනාශ වෙනවා කෘමි සතුනුත් විනාශ වෙනවා විශේෂයෙන්ම පුතේ පොහොර දාපුවාම පසෙහි ජීවත් වෙන සත්තු කවුද පසෙහි ජීවත් වෙන සත්තු කියන්නේ පාංශු ජීවි පසෙහි ජීවත් වෙන පාංශු ජීවි විශාල ලෙස විනාශ වෙනවා පාංශු ජීවීන් කියන්නේ මොකක්ද අපිට තියෙන ප්‍රයෝජනය පසෙහි ඉන්න සත්තු උගල දැකලා තියෙනවානේ පස් ටිකක් වෙ උදැල්ලකට කොටලා බලපුවාම පස්සේ ඇතුළේ ඉන්න පණුව ඉන්නවා කුඩා කුඩා කිරි සත්තු ඉන්නවා නේද ඒ සත්තු කරන්නේ මොකද්ද පස සාරවත් කරන එක ගොඩක් සතුන් කරන්නේ පස සාරවත් කරනවා පස ඉඳගෙන වගාවන්න හානි කරන අයත් ඉන්නවා නමුත් පස්සේ සිටින ජීවීන් පාංශු ජීවීන් නිසා තමයි පොළොවට වැටෙන සෑම දෙයක්ම දිරාපත් වෙන දේවල් අසට පොහොර බවට පත් වෙන්නේ. එහෙනම් අපි දැන් කිව්වේ රසායනික පොහොර දැම්මොත් මොකද වෙන්නේ? අර පොහොරවල තියෙන විෂ සහ සැර නිසා අර පස්සේ ඉන්න සත්තුන් මිය යනවා, මැරිලා යනවා, විනාශ වෙනවා. හරි ඊළඟට 38 වෙනි ප්‍රශ්නය රූපයේ පෙන්වා ඇති උපකරණය භාවිතා කරන කර්මාන්තය වන්නේ රූපේ තියෙන පුතේ මොකද්ද මේ මුරුමය කියන උපකරණය මේක භාවිතා කරන්නේ වඩු කර්මාන්තයේදී හරිද එතකොට මේ පෙදරේරු කර්මාන්තයේදී භාවිතා කරන උපකරණ බඩු මුට්ටු ගැන අපි ඕගලන්ට මම අද වෙලා තිබ්බොත් මම පෙන්නන්නම් අද වෙලා තියෙයි මට ගන්න පේපර් එක ඉවරලා පෙදරේරු කර්මාන්තයේදී භාවිතා කරන භාණ්ඩ කීපයක් මම අද ඕගලන්ට පෙන්නන්නම් මෙහෙම මෙහෙම කරලා මම මෙහෙම පෙන්නුවා පේනවනේ හරි එතකොට මට දැන් මේ එතන එකක් තියෙනවා අපි ගෙනත් එකක් මම ඒක පෙන්නන්නම්කො දැන් මේක ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේක මොකද්ද මේක ඔයගොල්ලෝ දන්නවා මොකද්ද මේ මේකට කියනවා මොන මිටියද නිකම්ම මිටිය නෙමෙයි කියන්නේ අඬු මිටිය ඇයි ඒ මෙන්න මේක තියනවා මෙන්න මේ කොටසේ මොකද්ද කරන්නේ ඇණයක් ගලව ගන්න පුළුවන් ඇණයට තට්ටු කරන්නේ මෙතනින් නේද මේකට කියනවා මොකද්ද අඬු මිටිය කියලා මේ වගේ උපකරණ කීපයක් අපි ඔයගොල්ලන්ට පෙන්නන්නම් පන්ති ඉවර වෙන්න කලින් ඈ එතකොට පෙදරේරු කර්මාන්තයේදී මේක පාවිච්චි කරන්නේ කවුද? වඩු කර්මාන්තේ. හැබැයි පෙදරේරු කර්මාන්තයේදීත් මේක අපිට ඕන වෙනවා නේද? ගෙදරදීත් එක එක දේවල් වලට අපිට ඕන වෙනවානේ නේ? හරි. එහෙනම් අපි අනිත් පෙදරේරු කර්මාන්තේ භාවිතා කරන බඩු පුස්පාන ටිකක් උපකරණ ටිකක් පෙන්නනම් දක්වමින් ඈ. හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ බලන්නකෝ. එහෙනම් මෙතන උපකරණේ මොකද්ද මේ තියෙන්නේ? බුරුමය කියන උපකරණය. මේක පාවිච්චි කරන්නේ වඩු කර්මාන්තේ. ඊළඟට 39 වෙනි ප්‍රශ්නය භාණ්ඩයක් ප්‍රමිතිය සඳහා ශ්‍රී ලංකාව තුර ලබා දෙන සහතිකය වන්නේ භාණ්ඩයක ප්‍රමිතිය සඳහා ශ්‍රී ලංකාව තුර ලබා දෙන්නේ SLSQ
කියන සහතිකයේ දෙවෙනි පිළිතුර SLS ඊළඟට 40 වෙනි ප්‍රශ්නය ආහාර අපිරිසිදු වන ක්‍රමයක් නොවේ ආහාර අපිරිසිදු වන ක්‍රමයක් නොවේ මොකද්ද ක්‍රමයක් නොවන්නේ ආවරණය කිරීම ආවරණය කිරීම තුළින් ආහාර අපිරිසිදු ක්‍රමයක් අපිරිසිදු වන ක්‍රමයක් නෙමෙයි ආවරණය කරපුවා අපිරිසිදු වෙන එක නවතිනවා අනිත් ඒවායින් අපිරිසිදු වෙනවා නේද හරි ඊළඟට 41 වෙනි ප්‍රශ්නය සමබල ආහාර වේලක තිබිය යුතු දෙයකි සමබල ආහාර වේලක තිබිය යුතු දෙයකි මොනවාද පලා වර්ග ඒ කියන්නේ කොළ වර්ගයක් සමබල ආහාර වේලක තියෙන්න ඕනේ ප්‍රෝටීන් අඩංගු ආහාරයක් ඒ කියන්නේ මස් හෝ මාළු හෝ බිත්තර තියෙන්න එහෙනම් මස් මාළු බිත්තර නැත්නම් අපි දවල්ට කයි කිව්වා ආහාර පාඩමේදී අපිට පුළුවන් ප්‍රෝටීන් අඩංගු වෙනත් ආහාර දඹල වගේ දේවල් ඇට ජාති ඉවැනු ප්‍රෝටීන් අඩංගු වෙනවා. ඒකට සමබල ආහාර වේලක නම් තියෙන්න ඕනේ ප්‍රෝටීන් අඩංගු ආහාරයක්, විටමින් අඩංගු ආහාරයක්, පිෂ්ඨය අඩංගු ආහාරයක්. දැන් අපි ඉන්නේ මොකක් බත් පිඟාන ගත්තාම බත් කනකොට බත් තියෙනවා. අන්න ඒකේ පිෂ්ඨය තියෙනවා. පරවල හරි මාළු හරි මස් හරි තියෙනවා. අන්න ඒකේ ප්‍රෝටීන් තියෙනවා. ඊට පස්සේ එළවලු වර්ගවල එහෙම නැත්නම් විශේෂයෙන්ම කොළ වර්ගයක්, පලා වර්ගයක් එකට එකතු කරනවා නම් අන්න ඒකේ විටමින් වැඩිපුර තියෙනවා. එහෙනම් අන්න බලන්න සමබල ආහාර වේලක් කියන්නේ ඔන්න ඕකට. එහෙනම් මොනවද ප්‍රෝටීන් තියෙන්න ඕනේ විටමින් තියෙන්න ඕනේ පිෂ්ඨය අඩංගු වෙලා තියෙන්න ඕනේ ඔය තුනම සමානව තියෙන්න ඕනේ සමබල ආහාර වේලක් වෙන්න. එහෙනම් මෙතන සමබල ආහාර වේලක තිබිය යුතුම දෙයකි මොකද්ද පලා වර්ගයක්. හරි. එතකොට පලා වර්ග පුතේ ආහාර සඳහා සූදානම් කරද්දී අපි දැන් මුකුණු වෙන්න කියන්නකෝ මුකුණු වෙන්න අපි ටික අරගෙන හොදලා පිරිසිදු කරලා කපලා ඉවර වෙලා ආයෙ හොදන්නේ නැහැ. එහෙම නැත්නම් ගෙනාව ගමන් කපනවා හීරියට. කපලා ඉවරලා වතුරට දාලා හොදන්නේ නැහැ. ඇයි ඒ ඒ පලාවල තියෙන පෝෂණ ගුණය වතුරට මිශ්‍ර වෙලා යනවා. ඒකෝර අපි කන්නේ නිකන් රොඩු ටිකක්. නේද? ඒ වගේ එහෙනම් පලා වර්ග සෝදලා තමයි කපන්නේ. අපලා ඉවරලා ආයි හොදන්නේ නැහැ. හරිද? ඒ වගේම මැල්ලුම් හදනකොට සමහර අපේ අම්මලා තාත්තලා මොකද කරන්නේ? පොළ මැල්ලුමට අපි දානවා සාමාන්‍ය මොනවද දාන්නේ? පොළ මැල්ලුමකට පොල් දානවා. ඊට පස්සේ කහ සුදුරු උණු එහෙම දානවා. ලුණු දාලා ඒව හොඳට කලවම් කරලා පොලුත් එක්ක මිශ්‍ර කරලා ලිපේ තියලා මලවනවා. ওই මලවනකොට කොඩ වෙලා මලවන්නේ නැහැ. මැල්ලුම කර වෙනකම්ම කොළ ටික බැදෙනවා බැදෙන ගන්නට උඩ වෙලා මලවන්න යන්තම් ශාන්තම මලවන්නේ මොකද අපිට අර තිත්ත රසක් හරි මේ තියෙනවා ඒක යන්න විතරයි කොළේ කුඩාවක් ලොකු උෂ්ණත්වයකදී උඩ වෙලා මැලෙවොත් එහෙම ඒකේ තියෙන පෝෂණ ගුණය විනාශ වෙනවා හරි එහෙනම් ඊළඟට බෝනෝවන රෝග වැළඳීමට ප්‍රධාන හේතුවක් වන්නේ විශේෂයෙන්ම අධිකව පැරිලස් ආහාරයට ගැනීම තමයි පිළිතුර පළතුරු ආහාරයට දක්වද පිරිසිදු ජලය පානය කරාට නිමුඩු බත් ආහාරයට ගත්තට බෝ නොවන රෝග මොනවද මේ බෝ නොවන රෝග කියන්නේ දිය වැඩියාව ප්‍රෙෂර් එක කියලා කියන්නේ අපි දැන් ගෙවල් වල සමහර ප්‍රශ්න තියෙනවානේ ඔක දිය වැඩියාව තියෙනවා ප්‍රෙෂර් එක කියන්නේ අධි රුධිර පීඩනය ඒවත් බෝ වෙන්නේ නැහැ තමන්ගේ ඇඟ ඇතුලේ තියෙන රෝගී තත්ත්වයක් එතකොට අධික ලෙස සීනි පානය වැඩිපුර භාවිතා කිරීම නිසා දිය වැඩියා කියන රෝගය ඇති වෙනවා එතකොට අධික රුධිර පීඩනයත් ඒකත් පිටිපස්සෙන් එන දෙයක් එතකොට ඒ හරහා තම ශරීරයේ ගොඩාක් හානි සිද්ධ වෙන්න පුළුවන් එනිසා දියවැඩියාව කියන රෝගය හරියට පාලනය කරගත්තේ නැත්නම් බොහෝ විට බොහෝ අයගේ පෙනහළු ආබාධ එනවා රුධිර පීඩනය වැඩි වෙනවා ඊට පස්සේ හෘදේ වස්තුව heart attack කියලා අපි කියන්නේ ඒ වගේ රෝග ඇති වෙනවා ඒ වගේම වකුගඩු වල රෝගී තත්ත්වය නැති වෙනවා ඒ නිසා මගේ දූපතේ පොඩි කාලෙම ගොඩ පැණි රස කෑම කන්න නම් දුරු වෙන්න එපා එහෙම වුණාම ඔයාලා ලොකු වෙනකොට ඔයාලට තේරෙන්න හැදෙන්න පුළුවන් ඒ නිසා ඔයාලා පරිස්සම් වෙන්න බෑ කෑමෙනුත් පරිස්සම් වෙන්න ඕනේ අපේ ශරීරය නිසි ලෙස නිසි සෞඛ්‍ය ලෙස සෞඛ්‍ය සම්පන්න ලෙස තියා ගන්න. නිසි සෞඛ්‍ය පුරුදු අපි පවත්වාගෙන යන හොඳ ආහාර වලට තමයි වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ. ওই රසකාරක ගොඩාක් දාපු ආහාර එහෙම අපේ පුංචි දරුවෝ කන්න කැමතිනේ. ඒවැය පුළුවන් තරම් ඈත් වෙන්න ඕනේ. ඒවා එච්චර හොඳ නැහැ ශරීරයට. නේද? ඔය එක එක නූඩ්ස් වර්ග තියෙනවා පැකට් එකක් දාලා ගත්තාම අපේ ළමයි හරි කැමැත්තෙන් කනවා. හැබැයි රස තමයි ඒ වුණාට ඇඟ ඇතුළට බොහොම නරකයි. ඒ නිසා පුළුවන් තරම් අම්මට කියන්න ආයි අනේ යමේ මට නම් ඔය ආයතරයක් ඔය රසකාරක ධාරිය වලන් එපා. අපේ අම්මලා සමහරලාට රහට උයන්ද කියලා එක එක පැකට් වල තියෙන ಜಾති ගෙනල්ලා කලවම් කරනවා. ගෙදර තියෙන මිරිස් 3 5 ටිකට අමතරව තව රස කරන්න. නේද? ඒ වගේ රසකාරක කුටිම රසකාරක ඒවා තියෙනවා විෂ සහිත ඒවා. ඒව නිසා විශාල රෝගවලට මූලික ආරම්භයක් හැදෙනවා. පාර හැදෙනවා ඒ නිසා. ඉතින් ඒවැන් ඉවත් වෙන්න ඕනේ. ඒකම මට පුතේ මතක් වුණා මිස් දියවැඩියාව කියන රෝගය හට ගන්න පුතේ පැණි රස කෑම නොකා හිටියත් ගුඩ ආහාර පැණි රස ගන්න නැත්නම් පිටිසහිත ආහාර ගුඩ කෑවොත් පොඩි කාලේදී නෙමෙයි තරුණ කාලේදී අවුරුදු 30 35 පැන්නාට පස්සේ
පාන් එහෙම වැඩිපුර කනවා නම් ගොඩ ආහාර ගත්තොත් පමණට වඩා ආහාර ගැනීමිනුත් පුරණ වන රෝග තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අධික අධික මහත් වෙනවා. මහත් වෙලා බඩවල් පිම්බිලා ලොකු වෙලා මහත් වෙන්නේ ගොඩ කනවා. පොඩි ළමයි වැඩිපුර කෑමට කමක් නැහැ. ලොකු වෙනකොට පුතේ ආහාර යම් ප්‍රමාණයකට අඩු කරන්න ඕන ටිකට. ශරීරයේ වර්ධනය වෙන්න තියෙන ආහාර දැන් ශරීරයේ වර්ධනය වෙන්නේ නැහැ නේද? දැන් ඔයාලගේ තාත්තාගේ දැන් ආයෙ තව තාත්තා උසේ යන්න තියනවද? නෑ අම්මා උසේ යන්න තියනවද? නෑ අම්මලගේ ඒ ගන්න උදේහා වැඩෙන්නේ නෑ. දැන් ශරීරයේ වැඩෙන නැති කෙනෙකුට වැඩෙන ආහාර ගත්තොත් මස් කන වැඩිපුර. මස් කන්න හොඳ නෑ වයසක වැඩි වීර පැන්නේ. එළවලු ජාති කන්න ඕනේ. පළතුරු ජාති කන්න. ළමයින්ගේ ශරීරයේ වැඩි ඉගෙන කට්ටිය තාම ඕගොල්ල ලොකු වෙන කට්ටිය. ඔයාලට වැඩිපුර ප්‍රෝටීන් අඩංගු ආහාර ගත්තට කමක් නෑ. එහෙම නැවුනොත් ඒත් දෙඩි රෝග හැදෙන්න පුළුවන් අර කියන එකයි මම කියන්නේ. හරි එහෙනම් 43 ආරක්ෂාකාරී බව පවත්වා ගැනීම සඳහා යොදාගත හැකි උපකරණයකි. ඒ කියන්නේ මේ උපකරණය නිසා තමන්ගේ ආරක්ෂාව. සපත්තු රඳවැනේ නම් ආරක්ෂාවක් නෙමෙයි නේ. ඇඳුම් රඳවැනේ, පොත් රාක්කේ ඒවෙන් ආරක්ෂාව නෙමෙයි. අල්පෙනිතිහා ඉදිකටු රඳවැනේ. අල්පෙනිතිහා ඉදිකටු දාන්න වෙනම ඒව රඳවන්න තැනක් තිබ්බත් අපිට අපේ ආරක්ෂාවට තව වටන. නැත්නම් ඉදිකට්ටක් කොහේ හරි වැටලා තිබිලා අකුල යනොත් ඒව ලොකු වේදනාවක් ඒ වගේම ලොකු අනතුරක් වෙන්න පුළුවන්. හරි එහෙනම් පිළිතුර පළවෙනි එක. අයිස් කැටයක් ඉක්මනින් දියවන්නේ අයිස් ඉක්මනට දියවෙන පුතේ උණුසුම් ජලයේ නේද උණුසුම් ජලයේ තමයි ඉක්මනින් දියවන්නේ හරි ඊළඟට 45 බොහෝ විට නියඟයට හසු වන ප්‍රදේශයකි අපි අහලා තියෙනවා විතරම ප්‍රවෘත්ති වලට එහෙම මේ මේ ප්‍රදේශය ගම්මතුරටත් අහු වෙනවා නියඟයටත් අහු වෙනවා මොකද්ද මේ හම්බන්තොට කියන ප්‍රදේශය දකුණු පළාතේ තමයි හම්බන්තොට තියෙන්නේ නේද එතකොට බලන්න රත්නපුරයේ මොන වගේ ස්වභාවික ආපදා වලටද ලක් වෙන්නේ රත්නපුරේ පැත්තේ නිතරම ගංගාතුර ඇති වෙනවා. ඒ වගේම රත්නපුරේ කෑගල්ල කියන දිස්ත්‍රික්ක සබරගම පළාතට අයිති රත්නපුරේ දිස්ත්‍රික්කයේ සහ කෑගල්ල කියන දිස්ත්‍රික්කයේ. ওই දිස්ත්‍රික්ක දෙකේ රත්නපුරේ දිස්ත්‍රික්කයේ වැඩි ප්‍රදේශයක ගංගාතුරට හානි වෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ නායෑම් වලට ලක් වෙනවා. මාත නායෑම් කියන්නේ කඳු කඩාගෙන වැටෙන ගෙවලුත් එක්ක. ආන් ඒ වගේ නායෑම් වලට අහු වෙනවා කෑගල්ල ප්‍රදේශයේ. එතකොට මේ කෑගල්ල රත්නපුර කියන්නේ මුතේ නම් සබරගම පළාතට අයිති දිස්ත්‍රික්ක දෙක. ඊළඟට තව එකක් තියෙන්නේ නුවරඑළිය කියන ප්‍රදේශය නම් අපි දන්නවා නුවරඑළියන් ඕගොල්ලෝ ආසයි නේද? සීතලයි හැමදාම වැහි ගතිය තියෙන ප්‍රදේශයක් නුවරඑළියේ නියඟයක් නම් දකින්න ලැබෙන්නේ නැහැ නේද? නුවරඑළිය හැමදාම වැස්ස සහ සීතල තියෙන ප්‍රදේශයක්. පදුල්ල කියන්නේත් එහෙනම් ඒ වගේම සිසිල් ප්‍රදේශයක් සිසිල් දේශගුණයක් තියෙන ප්‍රදේශයක්. හරි එහෙනම් අපි යමු 46 පොදු වාහනයක ලක්ෂණයක් නොවන්නේ ප්‍රවේශ පත්‍රණිකුත් කිරීම. ප්‍රවේශ පත්‍ර දෙනවනේ පොදු වාහනයේ බස් එකේ ටිකට් ගන්න දෙපැ අපි. එරන් ඕනෑම ස්ථානයකට යායකෙවි. එහෙම යන්න බෑ. පුළුවන්ද? දැන් අපි දැන් පොදු වාහනයකට නැගලා මම කියන දැන් ඔයාට යන්න ඕනේ කොළඹ. ඔයා නගිනවා කුරුණෑගල බස් එකේ. මාව මට කොළඹ ටිකට් එකක් දෙන්නකෝ මට බස් එක යනවාද කොළඹ? ඔයා විතරක් අරගෙන. එහෙම යන්නේ නැහැ. ඔයා කොළඹ බස් එකට අරගෙන. එනං පොදු වාහනයක තමන්ට ඕනම තැනකට යන්න බෑ. ඒකට යන්න ඕන තැනට අදාළ වාහනයට යක් නගින්න ඕනේ. හරි එහෙනම් පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. මහා මාර්ගවල ඇඳ ඇති රේඛාවල වර්ණේ වන්නේ මොකද්ද? සුදු සහ කහ. දැන් ඔයාලා දන්නවනේ අර පාරේ මැද්දෙන් ඉරක් තියෙනවා. ප්‍රධාන තාර පාරවල කාපට් පාරවල මැද්දෙන් ඉරක් තියෙන එක තියෙන සුදු පාට. මැද්දෙන් කඩ ඉරි තියෙනවා නම් කියන්නේ වාහන ඉස්සර කරගෙන යන්න පුළුවන්. මැද්දෙන් ඉරි දෙකක් තියෙන තැන් තියෙනවා. ඒ වගේ වෙලාවදී වාහන ඉස්සර කරන්න තහනම් තැන්. ඒ වගේම පාර දෙපැත්තේ පාර අයිනේ. අයිනේ දෙපැත්තේ ඉරක් තියෙනවා. ඒ වගේ තැන් වල කහ පාට ඉරක් තියෙනවා, සුදු පාට ඉරක් තියෙනවා. ඒ වගේම පදික මාරුව කහ ඉර කියලා අපි ඉස්සර හැඳින්නුවේ. පාර මාරුවෙන ස්ථාන. පාර මාරුවෙන ස්ථානවල කහ ඉර තමයි මෙතෙක් කල් අපේ රටේ තිබුණේ. නමුත් දැන් තියෙන්නේ සුදු ඉර. නමුත් තාමත් ඉඳලා හිටලා සමහර තැන් වල කහ ඉර දකින්න ලැබෙනවා. හරි. එහෙනම් සුදු සහ කහ තමයි මාර්ගවල භාවිතා කරන වර්ණ. හරි. ඊළඟට කෘමි පාලක දියරයක් සාදා ගැනීමට ගත හැකි බීජ වර්ගයකි. ඒ කියන්නේ කෘමි සත්තුන්ව එලව ගන්න. කෘමි සත්තුන්ව වගාවෙන් ඉවත් කරවන්න. ඒ කියන්නේ වගාවට හානි කරන කෘමි සත්තුන්ව වගාවෙන් එලවන්න පුළුවන් කොහොඹ ඇට වතුර සමග මිශ්‍ර කරලා හදාගන්න දියරයකින් පුළුවන්. ඒ කොහොඹ වල තිත්ත ගතිය වැඩි. ඒ තිත්ත නිසා පුතේ ඒක වගාවට ඉහකුවාම වගාවට හානියකුත් නැහැ. කෘමි සත්තු මැරෙන්නේ නැහැ. නමුත් කෘමි සත්තු වල වගාවට හානි කරන්න කියලා මොනව හරි ඉන්නකොට වහනකොට එයාට තිත්ත රස දෙනිච්චම එයා එතනින් ඉවත් වෙනවා. හානි කරන්නේ නැහැ. එහෙනම් කොහොඹ ඇට තමයි පාවිච්චි කරන්න පුළුවන්. 49 ස
සතුන්ගෙන් වගාවලට සිදුවන හානි වළකා ගැනීමට නිර්මාණය කළ උපකරණයකි. මොකද්ද? උලන් ටකය. සකපෝරුව කියන්නේ කුඹල් කර්මාන්තයේදීනේ ජල රෝධය අපි දැකලා තියෙනවා. ජල රෝධයක් අපි හදන්න පුළුවන් ඕනනම් අපි නේද? එතකොට සුලන් දිශා දර්ශකය කියන්නේ සුලංගයේ දිශාව හොයා ගන්න උපකරණය. සුලන් ටකය කියන්නේ උලඟට හෙල්ලෙන ටකයක් දාපුවාම ඒකේ සද්දෙට මොකද වෙන්නේ? හානි කරන සත්තු එන්නේ නැහැ. ඊට අමතරව අපි අර ලණුවක් දාලා ඉල්ලන ටක තියෙනවා. රඹුටන් ගස්වලට රඹුටන් තියෙන කාලේ ටකයක් එනවා. ගෙදර ගෙදර අදිනවා ටකේ. ඒකර සත්තු එනවා ලේන්නු අරමුණු සත්තු එනකොට අර සද්දෙ ටක් 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 ගාලා වදිනකොට නේද? ඒ සද්දෙට අර ඉන්නේ සත්තු ගුරුල්ලෝ ඒ ගෙඩි කන්නේ නැතුව ඒගොල්ලෝ යනවා. හරි ඊළඟට බල ශක්තිය නිපදවා ගත හැකි ස්වභාවික දෙයක් නොවන්නේ බල ශක්තිය නිපදවා ගත හැකි ස්වභාවික දෙයක් නොවන්නේ වියලි කෝෂය. වියලි කෝෂය කියන්නේ පුතේ බැටරි කෑලි වලට. බැටරි කෑලි දැකලා තියෙනවද ඔයගොල්ලෝ? බැටරි කෑලි වලට තමයි වියලි කෝෂය කියන්නේ. සූර්ය තාපයෙන් විදුලිය ලබා ගන්න පුළුවන් නේ. බල ශක්තිය නිපදවන්න පුළුවන්. සුළඟෙනුත් පුළුවන්. සුළඟෙන් ලොකු රූප එකක් අරකොල විදුලිය නිපදව ගන්න පුළුවන්. ජල විදුලිය කියලා තියෙන්නේ ජලයෙන් ලබා ගන්න විදුලිය. ජල විදුලි බලාගාරත් අපේ රටේ තියෙනවනේ. එහෙනම් ජලයෙන්ුත් පුළුවන් බල ශක්තිය නිපදව ගන්න. එහෙනම් වියලි කෝෂය प्रयोजन चुंबकर्षण चुंबक वाल अग्र देखा චුම්බකයක අග්‍ර දෙකක් තියෙනවා. ඒ කියන්නේ උත්තර දහස්ත මා චුම්බකයක් අදිනවා. මේ තමයි උතුරු දිශාව සහ දකුණු දිශාව කියලා ගන්නවා. මෙතන ද්‍රැවිය දක්ෂිණ ද්‍රැවිය නම් මෙතන දානවා N S. මේ තියෙන කාන්දම් කැලි දෙකක්. මේ කාන්දම් කැලි දෙක මෙන්න මෙතන S අකුරයි මේ N අකුරයි ඇතුළේ මේ දෙක එකට ලං කරොත් ඒ කියන්නේ උතුර අදින මෙහෙ වෙනවා. උතුරු පැත්තයි දකුණු පැත්තයි. උතුරයි දකුණයි. මේ දෙක ලං කරනවා. මේ දකුණු දිශාව තීර පැත්තයි උතුරු පැත්තයි. එහෙනම් උත්තර ද්‍රවයේ දක්ෂ මේ කාන්දම් කැලි දෙක ලං කරොත් ටක්කාල ඇලෙනවා. ඒකට අපි කියනවා ආකර්ෂණය කියලා. එතකොට මෙන්න මෙහෙම තිබ්බොත් උතුරයි දකුණයි දකුණයි උතුරයි. දැන් මෙහෙම දිනවා. මේ දෙකේ මෙතන දෙක ලං කරොත් එහෙම උතුරයි උතුරයි ලං කරොත් එහෙම එකට ඇලෙන්නේ නැහැ. මේ දෙකට ලං කාන්දම් කැලි දෙකක් අරන් බලන්නකො ඔයගොල්ලෝ. කාන්දම් කැලි දෙක කොහොම ලං කරන තල්ලු වෙනවා. විකර්ෂණය වෙනවා. ඈත් වෙනවා. එහෙනම් මෙතනදී පුතේ බලන්න එකම සමාන අකුරු දෙකකින් එහෙනම් තියෙන්නේ කොහකද බලන්න. තුන්වෙනි පිළිතුර N S. එහෙනම් SN මේ දෙක ලං කරොත් ආකර්ෂණය වෙනවා. මේ දෙක ලං කරොත් විකර්ෂණය වෙනවා. එහෙනම් ආකර්ෂණය සහ විකර්ෂණය කියන්නේ චුම්බකයක් එහෙනම් කාන්දම් කැලි දෙකක් එකට ලං කරපුවාම එකට ඇලෙනවා නම් අන්න ආකර්ෂණය එකට ලං කරපුවාම ඈත් වෙනවා නම් ඇලෙන්නේ නැත්නම් එහාට මෙහාට පයින් ඇලෙන්නේ ඇලෙන්නේ නැතුව. අන්න එතකොට අග්‍ර දෙක සමාන පැති දෙකක්. එක්ක උතුරයි උතුරයි. එක්ක දකුණයි දකුණයි. ලං කරපුවාම ඇලෙන්නේ නැහැ. විරුද්ධ පැති දෙකක් තමයි එකට ආකර්ෂණය වෙන්නේ. හරි ඊළඟ එක ගේනම් පුතේ මේකේ පිළිතුර එන්න ඕනේ තුන්වෙනි පිළිතුර. 52 රූපයේ පෙන්වා ඇති උපකරණයේ වන්නේ. මේ තියෙන පුතේ සුලම් දිශා දර්ශකය. සුලම් දිශා දර්ශකයක් හදන්නත් පුළුවන් අපිට. අපි දරුව හැදුවානේ දෙක සැරයක්. प्रयोजन मेम प्रकाश रजतुमा महा पराक्रम बाहु रजतुमा पिलुतुरेने महा पराक्रम बाहु रजतुमा हरि ईलंग प्रश्न बालम अपि मुंडिकु विद्यावन टक्कीन बुद्या मंगे ना माने ඉවරේ ඉතර තියෙනවා
important. අරි පුතේ මම ගියා පොඩි බඩමුට්ටු ටිකක් උස්සන් එන්න මම ගෙනාවා බඩු ගොඩක් මම එක පෙන්නන්නම් ඈ බඩු ගොඩක් තරම් එලා තියෙනවා හරි ඊළඟට බලන්න 54 වෙනි එක පාසලේ ඉතා ඉක්මනින්ම අපිරිසිදු ස්ථානය ඉතා ඉක්මනින්ම අපිරිසිදු වෙන ස්ථානයක් තමයි පුතේ ආපන ශාලාව කැන්ටි මැතිනවනේ නේද තේ බොනවා ඒව දානවා කෑම දානවා ඊට පස්සේ ඉතුරු වෙන කෑම දානවා ඉක්මනින්ම අපිරිසිදු වෙන තැනක් ඊළඟට ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථාන රැක ගැනීමට කළ හැකි දෙයකි මොකද්ද මතක සටහන් නොතැබීම එහෙනම් මතක සටහන් නොතැබීම සමහරු ඓතිහාසික ස්ථාන වලට ගිහිල්ලා පුරුදු ගන්නවා අඳිනවා ඊට පස්සේ ගල් වල කොටනවා එක එක දේවල් එතකොට ඓතිහාසික බව ඒවා නැතු වෙන්න පුළුවන් හරිනම් 4 වෙනි පිළිතුර ඊළඟට 56 වෙනි එක නිදහස් අධ්‍යාපනයේ පියා යන විරුදාවලියලත් මෙතුමා කවුද නිදහස් අධ්‍යාපනයේ පියා කවුද CWW කන්නංගර මෙතුමා එහෙනම් ආචාර්ය CWW කන්නංගර මෙතුමා ඊළඟට 57 තොරතුරු ලබා ගැනීම සඳහා එහා මෙහා ගෙන යා හැකි sannivedana මාධ්‍යයක් වන්නේ ගෙනියන්න පුළුවන් මොකද්ද ගුවන් විදුලි යන්ත්‍රය ඊළඟට ශ්‍රව්‍ය මාධ්‍ය ලෙස භාවිතා කළ හැකි වන්නේ ශ්‍රව්‍ය කියන්නේ පුතේ ඇහෙන විතර රූප පේන්නේ නැහැ රූප වාහිනිය කියන්නේ ශ්‍රව්‍ය දුෂ්‍ය දෙකම දුෂ්‍ය කියන්නේ පේනනවා ශ්‍රව්‍ය කියන්නේ ඇහෙනවා ශ්‍රවණය කියන්නේ එතකොට ශ්‍රව්‍ය දුෂ්‍ය කියලා කියන්නේ පුතේ ඇහෙනවා පේනවා දෙකම වෙනවා එහෙනම් ඒක තමයි රූප වාහිනිය දැන් මෙතන අපෙන් අහන්නේ ශ්‍රව්‍ය මාධ්‍ය ලෙස භාවිතා කළ හැකි ඇහෙන වයක් විතර එහෙනම් ගුවන් විදුලි ය සහ රැහැන් දුරකථනය රැහැන් දුරකථනය කියන්නේ ජංගම දුරකථනය නෙමෙයි ෆෝ හෑන්ඩ් ෆෝන් එක නෙමෙයි ගෙවල් වල තියෙන වයර් එනේ ආන් ඒකෙන් ඇහෙන්නේ ඇහෙනවා විතරයි පේන්නේ ගුවන් විදුලියෙන් ඇහෙනවා විතරයි පේන්නේ එහෙනම් පිළිතුර වෙන්නේ පළවෙනි එක හරි ඊළඟට පරිසරයේ තුල අපට කළ හැකි යහපත් වෙනස්කමකි අපිට කරන්න පුළුවන් යහපත් වෙනසක් බලන්න දේස්පුඩු පිරිවලට තැබීම පින්තූර එල්ලීම මකුළු දැල් කැඩීම දැන් ඒකෙන් ගේ ඇතුළේ විතරයි වෙන්නේ නේද ඔය එහෙනම් මල්පාති සැකසීම අන්න අපිට පරිසරය තුල යහපත් වෙනසක් කරන්න පුළුවන් මල්පාති හදපුවාම අලංකාරයක් එනවා ඒ වගේම පරිසරයට සත්තුන්ට මල් පැණි බොණ්ඩ අවශ්‍ය පහසුකම් ලැබෙනවා එතකොට සත්තු එනවා පරාගණය සිද්ධ වෙන්න ඕන කර සත්තුම ගෙන්න ගන්න පුළුවන් වෙනවා නේද මල් පාත්තියක් තියෙනකොට ඒ මල් පාත්ති දෙනවා කෘමි සත්තු සමනල්ලු වීමස් වෙනවා එතකොට තමන්ගේ ගෙදර වත්තේ මොන හරි ඉඩවල තියෙනවා නම් ඒවැත් මල් පැණි බොනවා ඒගොල්ලෝ මල් හින්දා ගෙවත්තර එනවා අනිත් වගාවන් වලට ගිහිලා මල් පැණි බිවාම ඒවැ ගෙඩි හැදෙනවා කරල් හැදෙනවා නේද පරාගණය සිද්ධ වෙනවා හරි එහෙනම් මල් පාත්ති සැකසීම හරි ඔන්න දැන් ප්‍රශ්න ඒ ටික ඉවරයි 60 වෙනි එක රචනාව තියෙනවා. හරි. ඕක කොහොමද දැන් තියලා? දැන් මම ඔයගලන්ට කිව්වා මේ චුට්ටක් අර බඩු මුට්ටු ටිකක් පෙන්නනවා කියලා. දැන් මෙන්න මෙතන තියෙනවා මේක. මේක ඔයගලන්ට පේනවා. මේක මොකද්ද මේ? මේකට කියනවා නියන. මේක පාවිච්චි කරන්නේ පුතේ වඩු කර්මාන්තයේදී මෙතන ඉතාලක කැපෙන සියුම් මෝහතක් තියෙනවා. ඒ වගේම මේකට තට්ටු කරන අපි ලෑල්ලක දැන් මෙහෙම කරන මේක විතරක් කරනවා මේකට ගහනවා අපි. අපි ඉන්නේ මේ ගහන්නේ මොකද? මොකද ගහන්නේ? නියනේ මිලට තට්ටු කරන්නේ මොකෙන්ද? අතකොළුවෙන්. නමුත් අතකොළුවක් මට වලට පෙන්නන්න එකක් නැහැ. අතකොළුවෙන් තමයි. ඒකත් ලී වලින් හදාගත්තා. මේකට තට්ටු කරලා මෙතනින් සිදුරක් කොටුවට හරි හැඩයට සිදුරක් හදාගෙන මේක තමයි වඩු කර්මාන්තයේදී භාවිතාවට ගන්නා නියනක්. හරි. ඊළඟට තව එකක් තියෙනවා. මේක ඔයගොල්ලෝ දන්නවා. සමහර අය ගෙවල් වල දැන් දකින්න ලැබෙන්නේ නැහැ. මේ මොකද්ද? අප්පිය. එහෙම නැත්නම් අප්පිය කියලා කියනවා බොලොක්කය. මේ බොලොක්කේ භාවිතා කරන්නේ මොකටද පුතේ? බොලොක්කේ භාවිතා කරන්නේ අපි බරදයක් උඩට ගන්න ඕන නම් නේද
මේකෙන් පුළුවන් අපි ලිදේ අතුර තියෙත් වතුර ටික උඩට ගන්න. ඒ වගේම පහල තියෙන බරස් බර වැඩි දියක් මේ වකට දාලා මේකට ලණුවක් දාලා ඒ ලණුවේ ගැට ගහනවා. මේ ලණුවෙන් ඇත්තාම මේක රෝද කැරකෙනකොට අපිට අර බර දෙය ඉහළට ඉසවිලා එනවා. එහෙනම් මේකට කප්පිය කියලා කියනවා අපි. එහෙම නැත්නම් බොලොක්කේ කියලා කියනවා. ඔකට දැකලා ඇති දැන් සමහර වෙලාවල දකින්න ලැබෙන්නේ නැහැ. මේක යකඩයි ටිකක් බරයි ඈ. හරි ඊළඟට මෙන්න මේක ඕගොල්ලෝ දැකලා තියෙනවා. මේ මොකද්ද මේ? මේකට කියනවා අපි මිනිස් ලෑල්ල. නේද? පෙදවේරු කර්මාන්තයේදී තව එකක් මම ගන්න හතට මෙන්න මේක. මේ තියෙන්නේ මේසන් හැන්ද. දැන් මේ මේසන් හැන්ද අරගෙන බදාම ටිකක් අනාගෙන ඊට පස්සේ විත්තියට මෙහෙම අපි දසම් මේ මෙහෙම කරලා අරගෙන මේ මේකට දා ගන්නවා බදාම. දාගෙන අපිට පුළුවන් විත්ති බදිද්දි පාවිච්චි කරන්න. එහෙම නැත්නම් කපරාරු කරනවා කියන්නේ අපි විත්ති කපරාරු කරද්දි මේකෙන් සිමෙන්ති ආ මේ මේ විත්ති රලන විදිහ කපරාරු කරන්න පාවිච්චි කරනවා. එතකොට මෙන්න මේක පුතේ ඔයගොල්ලෝ දැකලා ඇති මිට පෙර ඒකට කියන ලෙවලය. ඒ කියන්නේ අපිට මොකෝ මේසයක් උඩින් මේක තිබ්බහම හරියට මේසේ සමබරව තියනවා සමාන්තර ලෑල්ලක් නම් ඒ ලෑල්ල හරියට කෙලින් තියනවා නම් මෙන්න මෙතන තියනවා රසදිය බිඳුවක් මේ රසදිය බිඳුව හරි මැදට එනවා. එතකොට මේක සමබරද නැද්ද කියලා අපිට බලා ගන්න පුළුවන් ලෙවල් එක බලා ගන්න පුළුවන් මේක කියන ලෙවලය කියලා. මෙතන තියන ඔයගලන්ට පේනවා මේ බටයක් ඒකේ තියනවා රසදිය බිඳුවක්. ඒක එහාට මෙහාට යනවා මේක සමබර වුණොත් තමයි හරියට මැදට එන්නේ. ඔන්නෝම තිබ්බොත් මැදට එනවා. පැහැදිලි නේද? එතකොට මේ මොකද්ද? මේකට කියනවා මුළු මට්ටම. ඒ කියන්නේ මුළු මට්ටමක් කියන පුතේ මුල්ල හරියට හද බලන්න. දැන් අපිට මොකෝ මොකක් හරි අන්තන මම කොටුවක් අදින්නම්කෝ. දැන් ලෑල්ලක් අරගෙන ලෑල්ලේ මොන්න මම ලෑල්ලක්. මේ ලෑල්ලේ මේ මුල්ල හරියට අංශ 90ට. එන්න මෙහෙම තියනවාද? අංශ 90ට තියනවා. නැත්තම් මේක මේ මෙහෙම ගිහිල්ලා ඕව තිබ්බොත් එදයි අන්න ඒක බලා ගන්න තමයි මේ ලෑල්ලට මේක ලෑල්ලක් නෙමෙයි අඳ පෙකන්නේ මේකට ඕකම තියෙනවා. තියෙන බලපුවාම අපිට මේකේ මුල්ල හරියද අංශ 90ට මුල්ල පිටලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. මේකට කියනවා මුල්ල මට්ටම්ද කියලා බලන නිසා ලෑල්ලක ලෑල්ලක වුණා විත්තියක නේද? විත්තියකට හරි බලනවා විත්තියක මුල්ලකට තියලා බලපුවාම ඔම කෙලින් හිටින්න ඕනේ. නැත්තම් මෙහෙන් කඩ ඉර හිටනවා මුල්ල කෙලින් නැත්තම්. එහෙනම් මුල්ල මට්ටම්ද කියලා බලා ගන්න උපකරණය මේකට කියනවා මුළු මට්ටම. මේක පුතේ අඩු කර්මාන්තයේදීත් භාවිත කරනවා පෙදරේරු කර්මාන්තයේදීත් භාවිත කරනවා. හරිද? ඊළඟට අර ඔයාලට විභාගෙදී නිතරම හම්බෙන එකක් තමයි මෙන්න මේක. මේ මොකක්ද? මේකට කියන්නේ ළඹය. ළඹය නෙමේ ළඹය. ඒ කියන්නේ බිත්තියක ඍජු බව, සිරස් බව. දැන් මේ හිතන්නක මේ බෝඩ් එක හරි කෙලින් තියනවාද? කඩවල බිත්තිය බැඳා බිත්තිය හරි කෙලින්ද? මෙහෙම මෙහෙම එළියට පැනලාද කියලා බලා ගන්න. මේක මෙන්න මේ උඩ තියෙන ලී කොටස අරගෙන මෙන්න මේව බිත්තියට හේතු කරනවා. හේතු කරපුවාම අපිට ඔන්නම හේතු කරපුවාම මේක මහේත් වෙලා මේ කොටස බිත්තියට යන් ගෑවි හොඳට තියෙන්න ඕනේ. හරි ගන්න තියෙන්න ඕනේ. බිත්තිය වදින්නත් බෑ වදිනව වදිර ගන්නට ඔහොම තියෙනවනම් අන්න මේ මොකක්ද ඒක කියන්නේ? බිත්තියේ මොකද්ද වෙන්නේ? හරියට බැලන්ස්. එහෙම නැත්නම් අපි කියන මොකද්ද මේකට මේ මොකද්ද මේක නමත් මතක නැතිද? ළඹේ ළඹේ. ඒ කියන්නේ ළම්බකව තියනවාද කියලා බලන්න. ඒ කියන්නේ බිත්තියේ ළම්බකයිද? හරියට කෙලින් තියනවාද? ඒක තමයි ළඹේ පාවිච්චි කරන්නේ. දැන් මේක මේ බර හරියේ කොටස මොකද්ද මේ ලෝහයද නැහැ මේක නේ. ඒ කියන්නේ පිත්තල වගේ නිකන් ලොකු බරක් තියෙන මේක ලෝහ කොටසක්. යකඩ වගේ බරක් තියෙන එකක්. මෙතන තියෙන්නේ පුතේ ලී වලින් සකස් කරපු කොටස. මේක නූලක් දාලා තියෙන්නේ. මේ වගේ එක තමයි නම් මතක තියාගන්න මේක දැක්කහම එනම් බිත්තියක සිරස් බව ඍජු බව කියන්නේ සිරස් කියන්නේ මෙහෙමනේ සිරස් කියන්නේ කොහොමද නේද සිරස් කියන්නේ කොහොමද කෙලින් බිත්තිය තී කෙලින් තියලා බලා ගන්න තමයි පාවිච්චි කරන්නේ ළඹය කියන බිත්තිය ළඹකද කියලා බලන්න හරි ඔය තව උපකරණ අපි පුතේ ඕගොල්ලන්ට කීපයක් ඉතින් හොයාගෙන අපි ඊළඟ එක එක දැන් අපි කියනවානේ වැඩ පහසු කිරීමේ වන් කියලා අපි පාඩමක් තියෙනවානේ ඒ පාඩමේදී අපි තවදුරටත් ওই උපකරණ වල වීඩියෝ ඒවත් කරන්නේ කොහොමද යතු කැටයක් යත්ෙන් කොහොමද මේ ලීයක් මට කරන්නේ ඒ වගේ පාඩම් ටිකක් අපි ඉදිරියේදීත් කරනවා හරි එහෙනම් දැන් අද තව දැන් ඔයගොල්ලෝ ලකුණු දාගත්තද ප්‍රශ්නපත්‍රෙ මම මිනිත්තුවක් දෙනවා මිනිත්තුවක කාලයක් දෙනවා මම ඔයගොල්ලන්ට ලකුණු ටික මිනිත්තු දෙකක් දෙනවා දැන් වෙලා තියෙනවට නිකන් මිනිත්තු දෙකක් විතර දෙනවා මම ලකුණු ටික දාගන්න හරි ලකුණු එකතු කරගන්න බලන්න කීයක් තියෙනවද කියලා ඊළඟට මම ඔයගලට හතර ශ්‍රේණිය දරුවන්ට දීලා තියුණා දිගමැනීම කියන පැවරුම 8:29 වෙනිදා මම සාකච්ඡා කරනවා කියලා තිබුණි 8:29 කියන්නේ අවද්ද අදනේ
දිගමැනීම කියන පාඩම ඔයගලන්ට කරනවා කියලා තිබුණි. නමුත් අද මට මේක කරන්න වෙලා මදි වෙනවා. නේද? ඒ නිසාමම මේක ඔයාලගේ අපිට ආයි කවද්දාක යමු වෙන්නේ. සඳුදා උදේ 10 12 ටිකක් වැඩ වැඩි වෙන දවසක් නේද? එදාට තියෙන ප්‍රොජෙක්ෂන් අභ්‍යාසනේ. එදාට මම දිගමැනීම කියන පාඩම සාකච්ඡා කරනවා. ඒ වගේම පුතේ ඕගොල්ලෝ දිගමැනීම පාඩමෙන් පස්සේ තියෙන්නේ අඩු කිරීම. මම ඔයාලට මේ පෙරපොත ඔයාලට මුළු පෙරපොතම එවලා තියෙන්නේ. WhatsApp එකට ඔයගොල්ලන්ගේ දාලා තියෙන්නේ. ඊළඟට එහෙනම් පුතේ ඔයාලා මතක තියාගන්න දිගමැනීමේ පාඩම පිටු දෙකයි නේ අපිට තිබුණේ. එකයි මෙතන තියෙන්නේ පොඩි කොටසයි. දෙකයි තුනයි මෙතන විතරයි තිබුණේ. ඒතර මේක කරන්ද කියලා කියවලා තියෙනවා අපි. ඊළඟට අඩු කිරීම පාඩම පිටු දෙකයි තියෙන්නේ. මේකයි මේකයි විතරයි. නේද? ඒක සම්පූර්ණයෙන් ඉවර කරන්න. ඔයාලගේ පෙළ පොතේ තියෙන පාඩම. ඔයාලගා පෙළ පොත් තියෙනවනේ. සංඛ්‍යා රටා තියෙන්නේ පුතේ එක පිටුවයි. එහෙනම් ඔන්න මතක තියාගන්න. දිගමැනීම අඩු කිරීම සංඛ්‍යා රටා පාඩම් තුනයි. ඔය තුනම පුතේ අපි සම්පූර්ණයෙන් ඉවර කරන්න කවදටද? අඟහරුවාදාට. අඟහරුවාද නේද අපි එන්නේ? සඳුදා. ආ නෑ නෑ සඳුදා නේ. මේනේ මටත් දින පැටලෙන්නේ. ඉරිදා සඳුදා. ඔව් හෙටනේ. හෙට පුනරීක්ෂණ පන්තිය තියෙන්නේ. මෙතන අපි අපේ යහපැවැත්ම පාඩම සාකච්ඡා කරනවා. ඒක සාකච්ඡා කරලා මෙන්න මේ පාඩම් තුන සාකච්ඡා කරනවා. හරිද? ඊට අමතර වෙලා තිබුණත් අපි රචනා ගැන කතා කරමු. එහෙමනම් අපි ඔන්න මතක තියාගන්න ආයේ අමතක කරන්න එපා. මේක ඉවර කරන්න ඔයාලට කාලය තියෙනවා. දැන් අදද මේ වෙලාවෙ ඉඳලා හෙට උදේ 10 වෙනකම්ම තියෙනවනේ කාලය. ඒ නිසා හරියට ඒක කරන්න පුතේ හොඳ ළමයි වගේ. අද අපි අර විදුලි බලයේ විසන්දවීම නිසා වෙච්ච ගැටලුව කැල කනගාටු වෙනවා. අපිට ආයෙ එහෙම වෙන එකක් නෑ. නමුත් අපි නෙමෙයි විදුලි බල මණ්ඩලයේ මේ විදුලිය දෙන්නේ නේද? ඔය වගේ සිද්ධි වෙන්න පුළුවන්. දැන් අද සමහර ළමයි විශාල පිරිසක් අපේ සම්බන්ධ වෙලා බලන් ඉඳලා ගිහිල්ලත් ඇති. හරි ඒ වුණාට ගැටලුවක් නෑ. අපි අද පන්තිය නවත්තනවා. එතකොට අද දැන් ඔයාලට මේ ඇත්තටම දැන් නවත්තන්න තියෙන නියමිත වෙලාවක් දැන්. නමුත් අපි පටන් ගත්තේ පරක් වෙලා. නමුත් ප්‍රශ්නපත්‍රයේ කරලා ඉවර කරලා ඉතුරු තවත් පාඩමක් කරන්න කාලේ නෑ. අපි ප්‍රශ්නපත්‍රය ලියලා නැහැ. හැමෝම ලියලා නැහැ. සමහර අය ලියලා තිනවා. නමුත් ඊළඟට දැන් අපිට කතා කරන්න තියෙන්නේ පුනරීක්ෂණ පන්තිය නිසා අර පුනරීක්ෂණ පාඩම් ටික මේකම නිම්ම කරලා සම්පූර්ණ කරන්න අර ගණිතයේ කොටස් ටිකත් එක්ක. හරි. එතකොට ඒ දෙක අපිට එක දවසින්ම ඒ ඔක්කොම ඉවර කරන්න පුළුවන්. ඒකට ඕන කරන වීඩියෝ එකක් දැර්ශනා නම් බලන් ඒ අවශ්‍ය දේවල් ටිකක් පෙන්නනකොට අපිට පෙන්නලා ඉවර කරලා රචනා ලිවීම දැන් අද මම ඔයාලට කිව්වා පටන් ගන්නකොට රචනා පහක් මේ වෙනකොට ප්‍රශ්න පත්‍ර පහක ලියලා දෙනවා. ඒ රචනා පහ නැවත සැරයක් මාතෘකා ටික දීලා මම ඕගලන්ට රචනා පහක් කියලා දෙනවා. හරි එහෙමනම් අපි අද දවසේ පන්තියේ වැඩ කටයුතු අවසන් කරනවා. හැමෝටම ආයුබෝවන් සුබ දවසක් වේවා. හරි එහෙනම් මම ඔන්න අයින් වෙනවා. ආයුබෝවන්.